හැමදෙනාම තැම්පත් වෙන්න සීල සමාදානයේ සඳහා තෙවරක් නමස්කාර පාඨය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සෑම දිනාට තෙරුවන් සරණයි සුවපත් වේවා හරි එහෙනම් අපි ලෝකය දුක සත්ව භාවයේ පැනෙව්වේ ධර්මතා කීයකටද 18කට ඒක හැකලෙව්වොත් ධර්මතා කීයයිද 4යි නේද දික්ටි සුතමුත විඤ්ඤාත කියන ධර්මතාවය අපි සරච්චන් වහන්සේගේ දේශනාවෙන් විභජ්‍ය කළා වෙන් කළා කීයකටද 18 පළකට 18 පළකට වෙන් කළේ ක්‍රියාකාරීත්වය පෙන්නවා එහි ක්‍රියාකාරීත්වය තමයි අපේ ජීවිතය කියලා කියන්නේ නේද ඒ ක්‍රියාකාරීත්වයේ ජීවිතයේ ස්වභාවය අර්ථවත් විදියට අපි මුලින් කතා කළා ඒ ජීවිතයේ ස්වභාවය අපිට ලැබෙන්නේ සැප සහ දුක වශයෙන් සැප සහ දුක් වශයෙන් තමයි අපිට අත්දැකීම් ටික ලැබෙන්නේ ඒක සරල න්‍යායක් ඒක හැමෝටම තේරෙනවා ඒ න්‍යායෙන් ඒ සම්මත න්‍යායක් ඒ කියන්නේ මේ 18 පොලේ අත්දැකීම් ටික අපේ හිතට ලැබෙන්නේ කොහොමද 18 පොලේ ක්‍රියාකාරීත්වය අපේ හිතට දැනෙන්නේ කොහොමද සැප සහ
duka widiyata ehema jeevithaye addakim tiyena kattiya tama me api hamo hamoma pahadili ne api hamo me wage jeevithaye addakim tiyena kattiya hondai ekena api sapa duka gana hondata dannowa neida hari da sapa duka kiyana karanein eka hondai sapaya saha duka kiyana karaneya ekena me api kiyana sapaya me kiyanne sammata api kiyana sapaya tamai apita matu une sammata api kiyana duka tamai api addakki ekena api addakki apita uruma sapat apata uruma dukat habai meke niyama visleshane denne sapa pilibanda niyama visleshane denne sarrakyan wahanse duka pilibanda niyama visleshane denne sarrakyan wahanse ekena sarrakyan wahanse sapa kiwwe api kiyana me sapata nevey mokadda nivanata sadathanikawa wenas nowana sapaya sarrakyan wahanse duka kiyala kiwwe samanyen api kiyana dukata nevey Makada sanskara dukke hebat ara dahata pola nirmana wela labena godanagimata ara dahata pola nirmana wela yang godanagimak enawana ara dahata pola kriyaatmakala yang godanagimak enawana eka tamai duka kiwwe e kiyanne unwahansayage deshanawen menna me dekama duka dan therone unwahansayage deshanawen me dekama mokadda ai me dekama godanaginne mokinda ara dahata enne harine මේ දෙකම දුකයි. ඔන්නෝක තමයි අපි මෙතෙක්කල් මේ දේශනාවේ කතා කළේ. හොඳයි. එහෙනම් අපේ විස්තරය පටන් ගමු. අපි විස්තර දේශනාව ඇස අපි රූපේ පටන් ගමු. රූපය මොකක්ද එක එකතු වෙන්නේ? චක්කු. ඒ පාලි භාෂාව කතා කරන්නේද අපි? චක්කු. මොකද්ද ගොඩ නැගෙන්නේ? මොනවද සමුදේ වෙන්නේ? Cakku, memang samudia tama ikat sama tamu dewin. Cakku winya ane ne de hari ida pasti tanggal ikman de ganda makada ida pasti gahana ne de gahana ida pasti gahana yohom sabda kana kuda monatanang monatanang shod me sarakian nansi ke wacana ne me wishwe de ketua no mewa wishwe tina sarakian nansi laka de begatia api de ketua. මේ ශක්තිය තියෙන්නේ මේක ඇතුළේ. ඒතර ගැළපෙනවා. ඒ ශක්තිය ශක්ති ගැළපෙනවා. හරි. රූප ශබ්ද ගන්ධ දැන් සර්වඥාන්සේ ශ්‍රී මුකෙන් මේව කී වාරයක් නම් දේශනා කළා තියෙනවද? උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ මොනතරම් නම් මේව දේශනා කළා තියෙනවද? නේද? ඉතින් පෙර බුදුවරු ඔක්කොම භාවිතා කරේ මොකද්ද? Rupa, cakku, sabda, sota. Ti mona tarang yatharthaya de me katha karanne. Hari. Eka thamai sabden katha karanna one. Ganda, gana. Ita passe rasa. මොකද්ද? ජීවහා විඥාණය. හරි. ඊට පස්සේ කය නෑ. මොකද්ද? පහස නේද? පොට්ටබ්බ නේද? පොට්ටබ්බ. මොකද්ද? කය 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 විඥාණ. මේක ඔක්කොම පාඩම් තියෙන මේ මේක දැන් හැමදාම ලියනවනේ 18ම. ඊට පස්සේ අද ධම්ම ලියන්නේ මේ පැත්තේ. ධම්ම මන මනෝ විඥාන. ඕක නේද 6? ධර්මතා 10 10 8යි. ධර්මතා 18යි. හොඳයි. දැන් මට කියන්න මේ මෙන්න මේ ධම්ම මන මනෝ විඥාන කියන ක්‍රියාවලියට ධම්ම මන මනෝ විඥාන කියන ක්‍රියාවලියට දත්ත තොරතුරු සපයන්නේ කවුද? යාට තොරතුරු දෙන්නේ කවුද? ඒ කියන්නේ කොටිම්ම කිව්වොත්
Api mehema ændot matakane menne metrane tiyena hade vastuwa neda ehema kiwwa neda api ge satiye hade vastuwe tama mokak hata ganneda mano vinyana hata gannawa kiyala api kiwwe neda me mano vinyana hatta ehema kiwwe na ne ne hari kamanne den api hitamu mano vinyana yam taadda kohida hata ganni me hade vastuwe meka api matak kara neda hari Cakku vinyana pahala wenne kohida? Asi. Sota vinyana? Kani. Gahana vinyana? Nasayi. Jivaha vinyana? Dive. Kaya vinyana? Kayi. Ita passe mano vinyana kohida patan ganni? Dan mata kiyanna mano vinyane karanne menne mehema deyak. Me mano vinyane nitharama mano vinyanayata torotoru sapayanne menne me pas dena. Pahadilida? Mano winyane torotoru sapayana kiy denek innawada? Pas denek inno. Me torotoru tika aran meya lassana kathawak hadanu. E kathawata tamai api kiyanne jeevath wenawa kiyala. Harine? Ena me jeevath wenawa kiyana kathawa hadanne kawuda attata? Mano winyane. E mano winyane jeevath wenna kathave Hondo ho naraka torotoru tika moolika vashayen denne kawuda? Moolika torotoru denne kawuda? Eh? Mokada denne? Eh? Panchendriye. Dan ogala mokada kiyuwe kaya kaya gaha hitiya. Mok kohenda denne? E kiyanne anna ara pas dena ekathu vela, ne ara pas gollo ekathu vela mokada karanne? Mano vinyanayata Torotrika denawa, e torotoru tika mano vinyane donu widira sakas karala mano vinyaneyma danagannawa, hitenma danagannawa. E kathawata kiyenawa, hadana kathawata kiyenawa jeevath wenawa kiyala. Jeevath wenawa kiyala kiyanne ekata thamai. Ena jeevath wenawa kiyana kathawa apita hadala denne kawuda? Eh hadapu kathawa danagannit kohinda? Ah? Hadapu kathawa danaganni? Kohinda danaganni? Hade vastuwe? Manasimmai danaganni. Manasin hadala manasimma danaganna. E katha tika paadan karaganna. Mokadda karanne? Manasimma hadala manasimma danaganna. Enam kawuda me Me jiwitiya kiyana kathave pradhaniya kawuda? Mano vinyane ne. Dan merenawa kiyanne attatama mokadda? Onna oya mano vinyane ayo vinyane tika mokadda? Kriya karanna hakiyawak ne. Me kaya. Kaya moken wen wenawada? Oy vinyane kriyakaritwen wen wenawa. Etokota me kayata Mukutba karaganna bae. Kayata pana tiyenne kawuru innakanda? Oya vinyana kriyakaritaya tiyenakan vitarai. Etaninut pradhanaya mokadda? Mana. Dan api kiyemu sihi vikala wechcha loku accident touch ekak wechcha kenekuta aha penne kan ahennet ne. Etakota rasa danennet ne. Kaya alluwata kaya therennet ne. Ida passe ganda suwanda therennet ne. Habai tama man merila ඒ කියන්නේ මොකෝ මනෝ විඤ්ඤාණය වැඩ නිසා අන්නේ වෙන් තමයි තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණය මොන තරම් අනිත් ඒවට වඩා ප්‍රබලද කියලා පැහැදිලිද හරිනේ දැන් තේරුණා නේද මෙහිමයි දැන් මේ බුදුදහම ඉගෙන ගන්න යනකොට මම ඕගලන්ට මේ මාස 3 4 උතුළු උගන්වන්නේ එක්තරා සරල ක්‍රමවේදයකින් කෙලින්ම සතර සතිපට්ඨානයේ මූලික කොටගෙන එතනට යන්න ඊට වඩා ගැඹුරින් ඕවා ඉගෙන ගන්න ඕන නම් පුළුවන් ඔය Eto ya abidar me pantiak kan nolo kartero bodi e kara tahap agi wenat pulua. Oh, darliya kagi wati leano dan pehajri te me kata me ko honda te padang kara nolo ne kata awa. Honda te padang kara gan nolo me ogol lan te mammi darsana ya tiga. Ketikalla ikmanta denawa mokak karannada? Satara satipatthana ilakka karagena.
Miti serap dan meka abidar ma pantiak kila nemi ma patangga temakad. Satra sati patani ete. Satra sati patani kila kiti una deki. Darsana nyani. Darsana nyani ne de. Darsana nyani kia namakad. Widarsana wata wache mulika. Manusika swabhavi. Hari ni meka gamburu de yana wata ma iti. Nan nang naskara gane pa. Dan mata kian ne. Dan mata kian ne. Me manovinyane tamai, manovinyane danaganima tamai api jiwat wenawa kiyala. Api jiwat wenawa kiyala kiyanne, eka ape me kayata da therenne, hitata da therenne. Hitata neda? Kayat tiyeno tamai, kochchara kayatu unath manasika kriyawaliyak neda jiwat wima kiyanne. Ehema neda? Satuta dukha oy okkoma danenne kohotada? Hitata ne? Manata ne? Vinyana walata ne? Neda? Ewani asuru karanne me kaya tiyenaka atta kaya kochchara thibunath wedak ne menna me vidihata monawa weda karanne nattanda vinyana weda karanne natta menna balannako mano vinyana walin tamai ehenam mano vinyana adi vinyanayan gen tamai me rupayata pana deela tiyaganni pahadili neida honde dan maluwa innowa waturi wa maluwa wature innowa maluwa marala waturata danowa dan mokadda wenne tika dahasak karana kon maluwa kunu wenawani dan ara jeevathana maluwa kunu wenna nathuwa inne kohoma oke athule jeevathana maluwa kunu wenna nathuwa inne kohoma hita nisa hita nisa hiten hadana roopa walin kayata puluwan kunu wenna nathuwa inna Monataran hita balawadda maluwa merunawa kiyanne mokadda hita nattan ara kaya tiyaganna bæta aggalana rakkala yanna pahadili ne koyetaram me lokuta kaya thunath wedak naha mokak nattanda hita nattan thiyena ne eh haba mehema kathawakuth thiyena hita attnam pata kudada kiyalath ahala thiyena pata nathuwa weda karanna ba ekat oni kaya shaktiya oni Nende, apa yang ungi itu patah muka kunat weda? Ne, ohe, inno ani, hari kamak ne, ekat kamak ne, deh vela ani tiyen, kondai. Orang deng hite tamai shaktiya, hita tamai prakata, nende, hita tamai maha, awasya dharma tawiya, me kaya ta panak enda dila tiyen kaud, hita visi, hari, enan deng api, me kata awi, Dan api dana ganimu, jiwat wenawa kiyanne mokadda? Manase sidu wena dana ganim, tikak. E dana ganna de, api mulimma ganne kohinda? Kawuda ne ayatana kiyuwe? E kawuda? Hari hari ewa hari, ewa enawa neda nagala? Ewa passe gamu api. Handai, hari hari. Ayo bi dengyan nih api. Ada parala alut lama itu kan yan nih. Handai. Dengyeh nang, mana meva yang gatto toro toro utika, meai mau kakan noy. Deng api itu mau, eh pain noy kena sidiya biennye kohed. Eh ini nih, eh paini mak kene kohed sidda biennye. Ase ini, handai. Anne ase penawa penenawa kiyana siddhiya hari neda waha aragannawa dhamma vidiyata kawuda manasa hari ne dhamma vidiyata aragena mokadda karanne ya me dhamma vidiyata kawuda ganni manasimma aragena hadanawa nava sit ekata kiyana mokadda mano vinyana hari neda එනම මේ ධම්ම කිව්වේ කවුරු ගැනද එක්තරා විදියකට මේ ධම්ම කිව්වේ කා ගැනද කිව්වේ මේ චක්කු විඥාණයෙන් ගත්ත තොරතුරු ටික හැබැයි අපිට කෙලිම මෙයව ගන්න බෑ ධම්ම විදියට ඇයි මෙයව ගන්නෙ චක්කු විඥාණය හරහාමයි කොයිතරම් එළියේ රූප තුනක් වැඩක් නෑ ඇහත් එක්ක එකතු වෙලා මෙන්න මේ කුලකයට වැටෙන්නට ඕනි මොන කුලකයකට Winyana kulakayata awe nattan
මනෝවිඤ්ඤාණ වලට භාවිතා කරන්න බෑ. මනෝවිඤ්ඤාණ භාවිතා කරන්නේම කාලාත්‍රේම ධම්ම. මොකද කතා කරන්නේ? ඔව් අපිට කියා දුන්නේ නෑනේ මහත්තයා. ඒකනම් ඇත්තලෝ ඒ කියන්නේ. කාලාත්‍රේම චක්කු මනෝවිඤ්ඤාණ ඇසුරු කරේ මොනවද? ධම්ම. එයාට කෙලින්ම එළිය පෙන්වුවට පේනවද? මනෝවිඤ්ඤාණ වලට කෙලින්ම එළිය බලන්න පුළුවන්ද? මොකක් කරහද එළිය බලන්නේ? ඇස හරහා බලන්නේ. එළිය සද්ද බලන්නේ මොකක් කරාද? සද්ද අහන්නේ කන හරහා. එළියෙන් ආපු රස බලන්නේ මොකක් කරාද? දිව හරහා. පැහැදිලිද? ස්පර්ශය බලන්නේ මොකක් කරාද? කය හරහා. නැත්තම් මනෝවිඤ්ඤාණ වලට ජීර්ණය වෙන්නේ. උට ජීර්ණය වෙන්නේ මොනව විතරයි? ධම්ම විතරයි උට කන්න පුළුවන්. මනෝවිඤ්ඤාණයට ආහාර කරගන්න පුළුවන් ධම්ම විතරයි. පැහැදිලිද මේ කතාව? තේරුණානේ? ඇහෙන් ගන්න තොරතුරු ගන්නවා කවුද? ධම්ම විදියට කවුද? මනස අරගෙන මොකක් කරනවද? අලුත් මනෝවිඤ්ඤාණ හදනවා. තේින් තේින්නේ වචනේ. මොකද්ද කරන්නේ දැන්? කියන බලන්න වාක්‍ය. අර එළියෙන් ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අර විදියට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, කාය විඤ්ඤාණ උනාට පස්සේ ක්‍රමිකව වරකට එක බැගින් ඔක්කොම ගහන්න යන්නේ නැහැ. උත් ඔක්කොම කන්න බෑ මෑන්ට. කන්නේ වරකට එකයි. කෑදර නැහැ. එකයි කන්නේ. මනෝවිඤ්ඤාණයට කන්න බෑ චක්කු කෑමයි සෝත කෑමයි දෙක එකට. කන්නේ කොහොමද? එකක් කාලා ඌව දැනගෙන ජීර්ණේ වෙලා අනිත් එකව කන්නේ. මේක තියාගන්නේ ඇයි දැන්? සතර සතිපට්ඨානය කරන්න වෙන දෙක දෙකට තියාගන්න එපා. මේක වැඩක් නැහැ. මේ කුණු කය වෙන කිසි දෙයකට ඉතුරු කරගන්න එපා. ඒ කයන අදහස තියෙනවනේ මොකද්ද? මට පට්ටානේ වඩෝගෙන මොකක් කරගන්නද? නිවන් දකින්න වඩෝ ගන්න. ඒක හිතර දා ගන්න ඕනි. පැහැදිලි නේද? ඔය කුසල් සිතිවිලි ඔවා මහා කුසල විදර්ශනා නියෝන වැඩෙන තැන්. පැහැදිලිනේ? එහෙනම් මේ ස්කන්ධ ටික මේ කය අපි ඇයි පවත්න්නේ ආහාර දිදි මේ විදිහට? පුළුවන් විදිහට දෙවේලක් කර තුන් වේලක් කර හොදෝල මියාව තියාගන්නේ ඇයි? බෙහෙත් ටික පොලා නේද? මේ අයිය මෙට්ටක නේද දැන් ඉඳී ගන්න? පුරුල් මෙට්ට නිදී ගන්නත් දැ මොකෝ වේ? තුනටියේ මෙහෙම මෙච්චක මං උදේ නැගිටින්න බෑ. දුර්වලලා තියෙන්නේ නේ. ඇයි එහෙම සතපවන්නේ? ඇයි එහෙම සතපවන්නේ? හෙට උදේ නැගිටලා මට සිද්ධ වෙනවා සත සතිපට්ඨානිය කරගන්න. ඒකයි මම මේ විදියට මූව සතපවන්නේ. රැට උණු වතුර නේද දෙන්නේ දැන්? සීතල වැඩි හින්දා. ඇයි උට උණු වතුර පොවන්නේ? හැම මොහොතකම හිතා ගන්නට උන මම මෙයාට මේ ආහාර දෙන්න වෙන දෙයක් නෙවෙයි. සතර සතිපට්ඨානෙ වඩෝ ගන්න. ඇයි? දැන් සතා පරණ වැඩි. පැහැදිලි නේද? ආ එළියේ ලොකු ඝන කවට මල් පෙත්තක් කකුලේ වැදුනත් මොකද්ද වෙන්නේ? කපල යනවා. ඒ වගේ ගති තියෙන්නේ දැන් නේද? නිකන් චුට්ටක් අඟල් දෙකක් පල්ලෙහාට බහින්න බෑ. මේ පොල් කටු පොඩ්ඩක් කට කට පට පට කට පට පට ගාලා සද්ද දාලා තමයි වැඩ කරන්නේ නේ. ආන්න මතක තියාගන්න ඕනි. මේ සතපෝලා මේ විදියට තුන් වෙලක් හරි හෝදෝලා සබන් ගාලා ඇයි මම තියාගන්නේ දැන්? සතර සත්‍යපට්ඨානේ වඩෝලා සතර දුකෙන් මිදෙන්නමයි. වෙන දෙයකට නම් නෙවෙයි. නිදහස් වෙන්නට නැත්තම් මේ තරම් සරච්චන් වහන්සේ මේ දහම දීලා මොකටද මේ? අපිට මේ නැත්තම් වැඩක් නැහැනේ. අපරාධේ. හරි දැන් මට කියන්න. මං දැන් එහෙම කතා කියලා ඕගොල්ලන්ගත් වෙන ලෝක වලට අරන් ගිහලා එකපාරට මගේ මාතෘකාවට ඇවිල්ලා ප්‍රශ්න අහන. එතකොට හිතින් හිතන්න එපා. ඕ මං වතුර දෙදි තියන් ඉන්නව කය. ඒවා ඒ මාතෘකාව එතනින් ඉවරයි. දැන් මං සත පෙන්න යන්නේ. මේ සර් කියනවනේ සත පොවන්න කියලා මූව. දැන් මේ ප්‍රශ්න අහනවා. එයා සතපෙනවා.
taggala change enno ne mokadda tamage manasa dan guru warat guru tuma herla thiyena tamange paadama patra damma soodanam enna koi welaye prashna hai danne homa 100 en paadama han indone pahadilin e change karanne ogulang wena pattakata gihilla නැවත ඇවිල්ලා මේක මතක් වුණාද මේකම සිහියට ගන්න පුළුවන්ද කියලායි බලන්නේ පැහැදිලිනේ එකපාරටම කියවන් ගියොත් එහෙම මොකක් වෙනවද මේක දරා ගන්න බෑ එහෙනම් දැන් මට කියන්න මනෝවිඤ්ඤාණයට ආහාර සපයන්නේ කවුද පංචේන්ද්‍රිය හරිනේ ඒ ආහාර කෙලින්ම මේ මනට ගන්න බෑ රූප කියන ආහාරය එයා මොකක් බවට පරිවර්තනය වෙන්න ඕනි Cakku ingani haram kak bada pariwartane wenno ni. Dhamma kiyana patthara pariwartane wennata oni. Etakata puluwan manata puluwan danaganna. Pahadili ne? Mara apuru deyak wenawa mehema innakota. Me cakku vinyanayen danagannawa ne yama. Meyage vinyanayak ne meya. Me vinyanaye mokada karanne? Danaganeema ne. Palawena dasa dewena dasa katha karana ne vinyanayen karannema danaganeema. Haba cakku vinyanayot ena mokak karanawada? Danaganeema karanawa. එන මේ චක්කු විඥානේ ඔක්කොම ක්‍රියාකාරීත්වයට මේක සියලු අංගවලට ඒවා මේ ඔක්කොම තියේ චෛතසික තියෙනවා චිත්ත තියෙනවා මේ ක්‍රියාකාරීත්වයට තමයි කියුවේ මොකද්ද ධම්ම කියලා ඒ ක්‍රියාකාරීත්වය ඉවරච්ච ගම ඒක ඇදලා ගන්නවා කවුද මන හරිනේ හරි දැන් මෙන්න මේ ක්‍රියාකාරීත්වයනු දැනගන්නවනේ එයා ඇත්තටම දැනගන්නේ හරිම සත්‍ය දෙයක් ඇත්තටම යා බොරුවක් දැනගන්නේ නැහැ. එයා එළියේ තියෙන වර්ණය වර්ණයේ විදිහට දැනගන්නවා. පැහැදිලි? එයා හරි අවංක මිනිසයා. එයා හරි අවංකයි. එයා විකෘති වැඩ කරන්න යන්නේ නැහැ. එළියේ තියෙන පාට නම් වර්ණයේ විදිහට ගත්තා. ශබ්දයක් නම් ශබ්දයේ විදිහට ගත්තා. කිසිම තොරතුරක් එයා ඒකට ඇතුළු කරන්නේ නැහැ. විකෘති කරන්නේ නැහැ එළියෙන් ආපු ශූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප. කවුද? කවුද විකෘති කරන්නේ නැත්තේ එළියෙන් ආපු අර අරමුණු ටික? ඒ ඒ ඒ ඒ විඥානයෝ. ඒකයි උත්තරේ. ඕගොල්ලෝ චොක් චොක් ගගා ඉන්නවා. ඔගලන්ට බැරිද ඒ ඒ ඒ විඥානය කියලා කටහරලා කියක්? තාමාර හිතේ තියෙන්නේ මොකද්ද? අවිශ්වාසය තියෙනවා ඉතින් මම මොකද ඕක කියනවා අපි නිකන් මං නිකන් ඉන්න මට මොකද ඕක කිය? දැන් මේ පන්තියේදී එහෙම කිව්වා කියලා මුදුනෙක් වෙන්නේ නෑ අපි ඔක්කොම මුදුනෝ නෙමෙයි අපි ඔක්කොම බිම වාඩියන් ඉන්නේ. අපි ඔක්කොම සර්වඥයන් වහන්සේ ඉදිරි හරීම අසරණ අහිංසකයි. මේ උන්වහන්සේ කියපු දේ අවුරුදු 2500ක් ගිහිල්ලා ඔක්කොම එකතු කරලා ලියලා 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 විශ්ලේෂණය කළා තාම බැරුණා වැඩේකට ගන්න අපි ඔක්කොටම. ඇයි? ඒ තරම් සංකීර්ණයි වැඩේ. එහෙනම් මේක අපි ඔක්කොම එකතු වෙලා එකට කරන්න ඕනි වැඩක්. ඇයි ඒ? සර්වඥයන් වහන්සේගේ දහම ඒ තරම් එක වචනයක් ලියන්න බෑ 500ක් එකතු වුණා. යෝනිසෝ මනසිකාරයට චක්කුවට අර්ථකථන දෙන්න බෑ. මේ දැනට ලෝකේ ඉන්න ඔක්කොම එකතු වුණා. ඇයි ඒ? ඒ තරම් ඕකේ ඇතුලේ තොරතුරු ඉතින් උන්වහන්සේ ඉදිරිය අපි කවුද අසරණයි අපි මේ පරිශ්‍රණය දැන් ටික ටික උන්වහන්සේගේ කරන ලද දේ විශ්වාස කරලා අපි දැන් ටික ටික කරනවා ඉතින් තියාගන්න එපා මේ වෙන දෙයක් අගල උත්තර දෙන්න මානයක් එන්නේ හරි එහෙනම් දැන් මට කියන්න ඒ ඒ ඒ විඥානයන්ගෙන් ගොඩනගෙන්නා වූ ධම්ම විකෘති කරනවද ඒ ඒ ඒ විඥානයෝ නෑ චක්කු විඥාණයෙන් ඇත්තම පිරිසිදු වර්ණය දකිනවා දැනගන්නවා හරි පිරිසිදුයි ඒ දැක්ම කෙලේශයක් නෑ වැරදි ගතියක් නෑ පැහැදිලිද හරි එන කාය විඥාණයෙන් මෙන් දැනගන්න ගතිය මේ දැක්ක නේද දැන් පේරවනද කාය මෙහෙම ඇඟිල්ලෙන් ස්පර්ශ කරනකොට මොකක්ද ඒ තේරෙන්නේ දැනීම කොහෙටද ඒක දැනෙන්නේ කාය විඥාණයට නේද නේ දැන් ඔහම උල උල ඉන්නකොට දැන් එකපාරට දැන් මෙහෙම හිතෙනවා ඉතින් දැන් කවුරු හරි ඉල්ලුවොත් මොකද්ද කරන්නේ දැන් එහා පැත්ත එක්ක නම් ඔහම පොඩ්ඩක් ඇඟිල්ලෙන් ගැහුවා මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ
ඇයි ඔයා මේ මට ඇඟිල්ලෙන් අයින්නේ කියලා. අන්නේ ටික කිව්වේ කාය විඥානිය නෙවෙයි. ඔයා ඇයි මට ඇඟිල්ලෙන් යන්නේ? කාය විඥානිය කියපු දෙයක් නෙවෙයි. දැන් ඕගොල්ලෝ ඩෙස් බංකුවල වාඩියන් ඉන්නෝ නේද? දැන් ඕගොල්ලෝ කොහොම ඉන්නේ? බංකුවේ. ඔය කතාව කියන්නේ කාය විඥානිය නෙමෙයි. ඔක්කොම කියන්නේ මනෝ විඥානේ හදලා ගියා. පැහැදිලිද? මනෝ විඥානේ කොහොමද කියන්නේ? හදලා කියන්නේ ඔයගොල්ලෝ. කාය විඥානේ අත්දැකීම නෙමෙයි. අපි කවුරුත් ඔය ධර්ම පහේ අත්දැකීම් මත ජීවත් වෙන්නේ නැහැ. මොකද්ද කරන්නේ? පුරුද්දට. පුරුද්දට මොකද්ද කරන්නේ? ඒ ඔක්කොම තොරතුරු ටික ක්‍රමිකව කොහෙට දෙනවද? මනට දීලා මනෙන් හදලා දැනගන්න දේ තමයි දැන් අපි භාවිතා කරන්නේ. හරිනේ? දැන් මනෙන් මොනවාරි හදනවද ওই විදිහට? හදනව නේදද? හදනව නේද? මනෙන් එදා ඉඳන් අදත් අද ඉඳන් හෙටත් සසර පුරාම මනෙන් මොකද්ද කරේ? හදනවා 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 හදනවා. මොකෙන් තොරතුරු අරගෙනද? පංචේන්ද්‍රියෙන් තොරතුරු අරගෙන හදනවා හදනවා හදනවා. දැනුත් හදනවා හෙටත් හදනවා. හදන කම්ම සංසාරේ හදන කම්ම සංසාරේ. ඔය හදන එකට කියනවා සංස්කාර කියලා සර්වඥන් වහන්සේ. පැහැදිලිද? ඔය හදන හැදිල්ලට කියනවා සංස්කාර කියලා. ඔය හදන්නේ මොනවයි? සංස්කාර. මනෝ විඥාණයෙන් හැදීම මොනවයි? සංස්කාර. කමන්නේ නැහනේ වචනේ පොඩ්ඩක් වෙනස් වුණාට. මොනවද හැදිවේ? සංස්කාර. හරිනේ? එහෙනම් අපේ ජීවිතයේ දා ඉඳන් මේ දැනගත් ඔක්කොටම කියපල්ල බලන්න නම මොකද සරේ? භාෂාව එකපාරට වෙනස් කරේ. ඉතින් බොලව් අර හදවතේ තියෙන දායාදේ දෙන්නයි මේ යන්නේ. ඒක මෙහෙම දෙන්න බෑ. ඔයා ඉගෙන ගන්න සුදු. එහෙම කියලා හරියන්නේ නැහැ. මේක ඉගෙන ගනිව්. තොපිට තේරෙන්නේ නැද්ද අනාගත දුක? මේ මැව්ව ඔය අනාගතය හරි බයයි. කල්පනාවෙන් මූට මොන කල්පනාවක්ද? මූට මොන කල්පනාවක්ද? ඌ යන්නේ පරණ පුරුද්දටම. ඌට පොඩ්ඩක් අදට කියන්න ඕනි. එතකොට තමයි මම බලන්නේ. අර කොණ්ඩෙන් ඇල්ලුවේ කාගේද? කුලේ වැඩි උනත් ගටි නැත්ත. ආන්න බලන්න කොනේ නේද? කුලෙන් වැඩි මිනිස්සයා. හැබැයි කොණ්ඩෙන් ඇල්ලලා තමයි පණිවිඩේ කිව්වේ. හිතාගත්තා මූ කියන්නේ නම් ඇත්ත තමයි. පැහැදිලිනේ? අනේ අම්මෝ, ඒකයි මං කිව්ව අනවශ්‍ය කරුණාව මෛත්‍රිය දාලා ඕගොල්ලන්ට බන කියලා. මොකක් වෙලාද? මෙලෝ දෙයක්. කවුද වැඩේ කරේ? හරි නේද? ඒක නේද වෙලා තියෙන්නේ? මහත්ය හරිනේ? මොකද්ද වෙලා තියෙන්නේ? ඕක තමයි අර අනවශ්‍ය කරුණාව මෛත්‍රිය කියන්නේ. ඒකේ තියෙන යථාර්ථය දකින්න නැතුව හුරතල් කර කර ගණේ. ඉතින් ඒ උපාසික නෝන වයස වැඩිනේ මතකත් නැතුවේ. අනේ කොල්ලෙක් නේ ඌ. ඉතින් ඌ ජීවිතේ දකින්න එපේ. අනේ ඌ පොඩි එකානේ. ඌ තාම හැදෙන එක. දැන් කවුද සතර සතිපට්ඨානේ කරන්නේ? වයසක එකට වයසක එකයි කිව්වා. ඌට බෑ කිව්වා. තරුණ එකට ඌ තරුණයි කිව්වා. ඌට විඳින්න ඕනේ කිව්වා. පොඩි එකට තාම මෝරලා නැහැ. ඌ ලොකු වෙනකන් ඉන්න ඕනේ කිව්වා. දැන් කවුද මේක කරන්නේ? මාත්‍ය. හරියට හරිනේ රටට වෙච්ච දේ. හරිනේ? එකෙක්වත් තමාගේ කෘත්‍ය බාර ගත්තේ නැහැ. ෂේප් මියාය ගැහුවේ. අන්න කෘත්‍ය බාර ගත්ත කෙන කට්ටියක් හිටියා අපේ අර මේ නන්දි කලා කඩපු පෙත්ත ගහපු කට්ටිය. අන්න නියම කෘත්‍ය කළා. හොඳ හෝ නරක ගේම් එක ගහලා ෆිනිෂ් කළා. දුන්නා හොර කරේ. හොර කරේ නැති නිසා තමයි අර මැරුණේ. හොර කරා නම් තාම ගහ ගන්නවා. වැඩේ නියමෙටම කළා දුන්නා. ඒක නරකයිද හොඳයිද කියන කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. අදාළ කෘත්‍ය කරනවද නැද්ද කියන කාරණේ.
අදාළ කෘත්‍ය ඉගෙන ගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. පන්ති මුල් දවස්වල මෙහෙම තමයි යන්නේ. දැන් මට කියන්න. දැන් මට කියන්න. මෙන්න මේ චක්කු විඤ්ඤාණයෙන් ගත්තනම් දැනගත්තනම් දෙයක් ඒක විකෘති වෙලා නැහැ. ඒ විකෘතිය කවුද කරන්නේ? අන්නේ චක්කු විඤ්ඤාණයෙන් ගත්ත ඒ කුට්ටියම ගන්නව කවුද? ධම්ම කියන්නේ එන ධම්ම කියන්නේ ඇත්තටම මොනවද කියලා කිව්වොත් එහෙම මම කියන්නේ ධම්ම කියන්නේ රූප කියලා. මම කියන්නේ ධම්ම කියන්නේ චක්කු කියලා. ඇත්තටම ධම්ම කියලා කියන්නේ මෙන්න මේකේ ඇතුලේ තියෙනවා රූපයි චක්කුයි. මෙන්න මේකේ ඇතුලේ තියෙනවා රූපයි චක්කුයි. මෙන්න මේකේ ඇතුලේ තියෙනවා සෝතයි චක්කුයි. ඔක්කොම පැටලලා දිනා අර බණින බැනුම වල මන අවුලලා ආපහු රීෆෝමැට් කරලා දින්නේ ඔළුව. දැන් මේකේ තමයි මොකද්ද තියෙන්නේ? සෝතයි සද්දයි ඒ දැන ගැනීම. මෙයාට බෑ මනට බෑ කෙලීම මෙයාව අරන් කතාවක් හදන්න. පැහැදිලි නේද? මෙයා ගන්නෙ කොහින්ද? මෙයාගේ. හරි. දැන් අභිධර්මය කරනකොට අපි ඕක කිව්වේ ඔහොම නෙමෙයි. ධම්ම කියලා කෙලින්ම ගන්නවා. ධම්මා රම්මන අරමුණු කියලා අරගන්න. මේක ලේසි. හොඳයි. එහෙනම් දැන් මට කියන්න. මන කවදත් ආහාර කරගත්තේ ධම්මය. ඒ ධම්ම හදලා දුන්නේ. හරිනේ. මෙයාට කෙලින්ම රූපය බලන්න බෑ. එහෙම ක්‍රම තියෙනවා මනෝවිඤ්ඤාණය ඇතුලේ. අපි අභිධර්මය ඉගෙන ගන්න නේද මිස්? ඒක වෙනම කතාවක්. ඒවා ටිකක් ඕනි. එච්චර ඕනේ නෑ. ධම්ම කෙලින්ම චක්කු බලන්න, මේ රූප බලන්න පුළුවන් මනෝ. ඒක වෙනම කතාවක්. එච්චර ඕනේ නෑ දැන් මේ තියන්න. දැන් කෙලින් මේ ටික හොඳටම ඇති. මේ මෙන්න මේ දැන ගැනීම කවුරු ගන්නවද? මනසින් අරගෙන මොකද්ද කරන්නේ? මනෝවිඤ්ඤාණ හදනවා. එතකොට මොකක්ද ගන්නවද කියන්නේ? මේ මන කියන එක තියෙනෝනේ. මේ මන කියන එකව හැදිච්ච දවසක් මුලක් පෙන්වන්න බෑ. ඒ වගේම තමයි අතීතයෙන් ගත්ත මේ අතීතයේ මේ ගත්ත තොරතුරු ඔක්කොම මෙයා ළඟ තියෙනවනේ. අතීතයෙන් ගත්ත ඔක්කොම තොරතුරු කොහෙද තියෙන්නේ? මේ මනසේ තියෙනවනේ. පැහැදිලි නේද? මේ මනසේ තියෙනවා අතීතයෙන් ගත්ත ඔක්කොම තොරතුරු. ඒ කියන්නේ ප්‍රමාණයක් නැහැ කියන එක තමයි ඕ කියලා පෙන්නේ. ප්‍රමාණයක් නැහැ. අපිට මතක නැති වුණාට, ඔබට නෙමෙයි මතක නැති වුණාට, අපිට මතක නැති වුණාට මන කියනවා මට තාමත් මතකයි. එය ඔක්කොම මතක තියාගෙනයි මනට ඔක්කොම මතකයි. හරි නේද? හරි. දැන් මොකද්ද කරන්නේ මෙයා? මේ ධම්ම ටික අරගෙන පරණ පුරුද්දත් ගාලා හදලා දෙන. දැන් මට කියන්න, ඕගොල්ලෝ දැක්කේ ඇත්තම රූපයද නෑනේ? කොහොමද දැක්කේ? මේ මනෝවිඤ්ඤාණේ මේවට තමයි ආසව, ඕඝ, යෝග කියලා කියන්නේ. කෙලස් කියලා කියත හැකියි. කෙලස් ටික ක්‍රියාත්මක වෙන වර්තමානයේ මේ මොහොත තමයි කෙලස් ගතිය එන්නේ. මේක යෙදෙන ගතිය තමයි කෙලෙසේ කියන්නේ. මේක මොකද්ද? යෙදෙන ගතිය. මේ ගතිය, මේ ආශෝග යෝග තියෙනව නේද? ඒක යෙදෙන ගතිය තමයි කෙලෙසේ. එහෙනම් මේ හැම ධම්මයකටම එනවා මොකද්ද? කෙලස් ගතිය. හරිනේ. දැන් එහෙනම් ඒ කෙලස් ගතිය ධම්ම, ඒ කෙලස් ගතිය එකතු වෙලා ධම්මයි ඔක්කොම ක්‍රියාත්මක වෙලා තමයි මනෝවිඤ්ඤාණ හදන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ, කියන්නේ සංස්කාර කියලා. ඒ වචනේ හොඳයිද? සකස් කරගන්නා සංස්කාර. පැහැදිලිද? හරි නේද? මේ සංස්කාර ටිකට තමයි ගිය සතියේ කිව්වේ පිං පව් කියලා. දුක සැප කියලා. දුක සැප, පිම්පව්, කුසල් අකුසල්, හොඳ නරක ඕන තරම් දාගන්න.
මොනවද? සංස් සංස්කාර. හරිනේ? හරිනේ? මිස් දැන් ඕන කෙනෙකුට කියන්න පුළුවන් ලේසි ක්‍රම. ගොඩාක් අපි අරහෙ ගියොත් එහෙම මේගොල්ලෝ මොකක් වෙනවද? වැඩි සහ මේ වයසට යනවා. මේ සතර සතිපට්ඨානය කරගන්න වෙන්නේ නැහැ. වෙනමම වෙනම සිස්ටම් එකක් දෙන්න ඕනේ. අයියේ ඇවිද ගන්නත් බැරි කාලෙනේ මේ එන්නේ මේ. ඒද මිස්? මිස්ට පැහැදිලිනේ? හරි ෂෝන්නේ. අන්න මනස හොඳ නම් පුළුවන්. නමුත් ලේසි නෑ. මනස දුර්වලයි කියන්නේ කයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන නිසා මනස හරියට එන්නේ නෑ. සර්වඥන් වහන්සේට පවා කයෙන් කරන බලපෑම මනසට තියෙනවා. සරියුත් මට අද මහන්සි දේශනාව ඔබ කරගෙන යන්න කී සැරයක් කියනවද? එන සර්වඥන් වහන්සේටවත් බෑ දුබල කයක් තියාගෙන දේශනාව එක දිගට කරගෙන යන්න. කවුද සර්වඥන් වහන්සේ? උන්වහන්සේටත් වෙහෙසයි කාය දුර්වල වෙනකොට. මතක තියාගන්න නම් අපි නම් මොන වගේද? සංස්කාර කියන්න බලන්න අපේ වචනින් ටක් 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 ගා. දුක සැප කුසල් අකුසල් පිම්පව් හොඳ නරක මේ මොකද්ද? සංස්කාර සියලු සකස් වීම. මේව තමයි සකස්. දැන් ඕගොල්ලෝ අහන්න එපා මේක සකස් වෙන්නේ නැද්ද කියලා. ඉතින් මේක සකස් වුණා නම් මෙයාටත් කියන සකස් වුණා කියලා. ඇයි ඒ? ඇයි ඉතින් මෙයා බාර වුණානේ මෙයාට මාව සකස් කරගනින් කියලා. ඔන්න මම ඔබට පූජා වෙනවා බොටෝන විදියට උඹ කරගනින්. ඉතින් ඒ භාවය කාටත් ඇවිල්ලාද දැන්? එහෙනම් චක්කු විඥානයත් මොකක් වුණේ? සකස් වුණා තමයි. දැන් අපි කියමු චක්කු විඥානේ මේ මට්ටමට සකස් වෙන්න දුන්නේ නැහැ. පුරුද්දක් ඇති කරන් තියෙන මෙතනින්ම නවත්තන්න. මේක මෙතනින්ම නවත්තන්න අපි පුරුදු කරලා තියෙනවා. දැන් මනෝ විඥානේ එන්නේ නැහැ. ඒ වගේ සකස් වෙන්නේ නැහැ. දැන් මෙයා කීයටද සකස් වුණේ කියලා? ඇයි ඒ? එයා සකස් වෙන්න පූජා වුණේ නෑනේ. ඒ වචනේ දාන්න බෑ. එතකොට එයා පිරිසිදුයි. එයා සකස් වුණා කියලාවත්. හැබැයි දැන් නම් චක්කු විඥානේ සකස් වුණා මොකෝ වේ? ඇයි සංස්කාර හටගන්නේ? එයා ඉඩ දුන්නානේ. පැහැදිලි නේද? මෙතන සම්පූර්ණයෙන්ම තිබුණේ ආයතන ක්‍රියාවලියක්. බලන්නකෝ මෙන්න බලන්නකෝ මෙන්න මෙයා අරන් මොනවද කරන්නේ? සකස් කරනවා. ද්‍රව්‍ය ගත්තා මෙතනින්. හරිනේ? ද්‍රව්‍ය කියන්නේ මේවා තමයි. මේ දෙකම තමයි කොහෙ තියෙන්නේ? මේක ඇතුලේ තියෙන්නේ. හරිනේ? ද්‍රව්‍ය ගත්තා මෙතනින් හැදුවා භාණ්ඩය නිෂ්පාදනය කර මොනවද? සංස්කාර. සකස් කරන ලද බැවින් මෙන්න මේ මන ආයතනේ මොකක් වුණාද? මන මොකක් වුණාද? ආයතනයක් වුණා. අතකට කියන මන ආයතනය කියලා. මොකද මන ආයතනේ උනේ? ඇයි මොනවද සකස් කරේ? සංස්කාර සකස් කරා. එතකොට මෙයක් මොකක් වුණාද? අපේ පරණ පන්තියෙන් අහන්නේ මෙයක් මොකක් වුණාද? එයක් මොකක් වුණාද? දැන් සකස් වුණාද නෙමෙයි දැන් අහන්නේ. මෙයා ආයතනයක් නම් මෙයත් ආයතනයක්. එයා ආයතනයක් නම් මෙයත් ආයතනයක්. මෙයා ආයතනයක් නම් මෙයත් ආයතනයක්. ඔය පරණ කට්ටියට කිව්වේ ආහන්න බලන්න. රූප ආයතනය, චක්ක ආයතනය, චක්කු විඤ්ඤා ආයතනය කියන්නේ මන ආයතනයමට කියන ළමක්. හරි, ඒක පරණ කට්ටියට කියලා කිව්වේ ඒක. දැන් දැනගන්න ඕනි ඕගොල්ලෝ හරිම පුදුමයි. මෙන්න මේ මන කියන තැන, මෙන්න මේ මන කියන තැන ධම්ම ආහාර කරගෙන මනෝවිඤ්ඤාණය හදනවා. ඒ මනෝවිඤ්ඤාණ ටික තමයි කිව්වේ සංස්කාර කියලා. පැහැදිලි නේද? හරි. මේ සංස්කාර කියන එක සදාතනික සත්‍යක් තියෙන එකක්ද? ඇත්තට මං අහන්නේ මේ මනෝවිඤ්ඤාණයෙන් අපි දැනගන්න ඕනේ. ඒ දැනගන්නේ සදාතනික සත්‍යයක්ද නැත්තම් සත්‍යයේ සත්‍ය වෙනස් කරන ලද දෙයක්ද? සත්‍ය වෙනස් වෙලාද නැද්ද? ඇයි ඒ? ඈ? සංස්කරණය කරන මොකක් එක්කද? අතන මෙහෙම කිව්වනා ධම්ම ටික අරගෙන කෙලින්ම යා දැක්කනා.
ගැටලුවක් නැහැ. මෙයා ධම්මටිකර මොකද්ද කරේ? මන ධම්මටිකර මොකද්ද කරේ? මනෝ විඤ්ඤාණ අපි කියමු මෙතන මෙන්න මේ මෙන්න මේ ටික එකතු වුණ නැත්තම් මේ කෙලස් කෙලෙසයන්ගෙන් බැට කෑවේ නැත්තම් කියත හැකි ගැටලුවක් මෙයාට මෙයාගේ පුරුද්ද තමයි මනට ආපු ගමන් පරණ ගතිය ඇවිස්සලා ඒ ගතියත් එකතු කළයි මනෝ විඤ්ඤාණ ටික හදන්නේ. එතකොට මොකක්ද දැන් දැනගන්නේ මොකද්ද? සකස් කරගත්ත දෙයක්මයි. පැහැදිලිනේ? ඕන්න වෙන්න වැඩි. ඕන්න වෙන්න වැඩි. හරි නේද? එහෙනම් දැන් අපි හිතමු දැන් ඕගොල්ලෝ රූපයක් බලන ඔන්න දැන් වර්ණයක් ඇහැට පේන. පෙවුනට පස්සේ කියනෝ ආ හරි ලස්සන රෝස මලක්නේ. ඒ ලස්සන රෝස මල හැදුවේ කවුද? කොයිද ඇදි? මනෝ විඤ්ඤාණ ටික තමයි හැදුවේ. ඒ ලස්සන රෝස මල හදන්න චක්කු විඤ්ඤාණයෙන් ඉල්ලගත්තේ මොනවේ? රූප අද්දැකීම. චක්කු විඤ්ඤාණයෙන් ගත්ත වර්ණ අද්දැකීම අරගෙන මොකද්ද යා කළේ? පරණ තොරතුරු ටික එකතු කරා මොකද්ද? රෝස මල කියලා. පැහැදිලි නේද? දැන් බලන්නකෝ අන්නේ දැන් මේ මනෝ විඤ්ඤාණයෙන් කියනවා දැන් මොකද්ද? එයාට දැන් තේරෙනවා රෝස මලක්. රෝස දැන් මේ රෝස මල ආපු ගමන් එතන හැදෙනවා මෙන්න මේ වගේ අවස්ථා දෙකක්. හොඳේ? රෝස මල කියලා ආපු ගමන් හිතෙනවා දැන් මම රෝස මලක් ගැන හිතෙනවා. රෝස මලක් ගැන මම දැන් දැන් රෝස මල කියලා ආවත් එකයි මම කිව්වත් ඔය රෝස මල කිව්වත් එකයි මොකද්ද? මම කිව්වත් එකයි. හරිනේ. ඇයි කිසි ගැටලුවක් දැන් කාටේ රෝස මල පේන්නේ? මට. මමම තමයි දැන් රෝස මල. රෝස මලමයි මම. දැන් තව එකක් පේනවා. තව එකක් යාට තේරෙන මම රෝස මලක් දකින්නවා. එළියේ මේ රෝස මල හරි එළියේ තියෙන රෝස මල මම බලන්න. හරිනේ? ඔන්න ඔය මානසිකත්වෙ කොට නැගෙන. මනෝ විඤ්ඤාණ කවදාවත් ඔය මානසිකත්වෙ කොට නැගෙනවාමයි. සංස්කාර කවුරු හැදුවත් කාලාත්‍රේම මේ සංස්කාර කියන ධර්මයේ ඉපැද්දවුවා නම් මනෝ විඤ්ඤාණ ඔය මට්ටමින් පහළ වුණා නම් හරිනේ? මනෝ විඤ්ඤාණ කෙලෙස් සහිතව පහළ වුණා නම් මනෝ විඤ්ඤාණ මෙන්න මේ වගේ කෙලෙස් එක් වුණා නම් දැන් මෙතන මොකක්ද එකතු වෙලා තියෙන්නේ? පරණ ගතිය හේවත් කෙලෙස් වර්තමානයේ තමයි අර අර ආස අර පරණ ගතිය වර්තමානයේ ධර්මතාවයන්ට තල්ලු කරන බව තමයි කෙලෙස් කියන්නේ. කෙලෙස් කියන්නේ. හරිනේ? එන කෙලෙස්ය ක්‍රියාත්මක වෙන්නේ ඊයේද හෙටද? කෙලෙස්ය ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. කෙලෙස්ය ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ. හැබැයි කෙලෙස්යට උපකාර වෙන අර ඒ පෙර ගතිය ඒක හේතුඵල ධමයක් විදිහට පවත්වගෙන එනවා. ඒ කියන්නේ පෙර භවයේ කෙලෙස්ය පෙර භවයේ ආශෝගයෝගත් මේ මොහොතේ තියෙනවා. ඒක කවුද උස්සලා දෙන්නේ? ක්ලේශ ගති. හරිනේ? හරි. කෙලෙස් බව කෙලෙසි. හරි. දැන් මට කියන්න. දැන් මට කියන්න. එහෙනම් මනෝවිඤ්ඤාණ කෙලෙසයක් යටතේ නිර්මාණය වුණා නම් එදා ඉඳන් මේ දක්වාම වර්තමානයේ අතීතයේ අනාගතයේ නිර්මාණය වුණේ මොනවද? සංස්කාරමයි. ඒක නිවැරදි සත්‍යයක්ද සත්‍යයේ විකෘතියක්ද? සත්‍ය විකෘති කරාට සමානයි. සත්‍ය විකෘති කරාට නමක් කියන සරච්චන් වහන්සේ මේ සත්‍ය කියන ධර්මතාවය සත්‍ය විකෘතිය. සත්‍ය විකෘති කරාට පස්සේ නමක් කියනවා විපල්ලාස කියලා. මොකද්ද? එහෙනම් සංස්කාරයෝ විපල්ලාසයෝය. හරි. ඇත්තම දැන් නෙමෙයිද? ඇත්තමද? ඇත්තම නෙමෙයිද? ඇත්තම නෙමෙයි. ඇයි ඇත්තම නොවුනේ? විපල්ලාසුනේ ඇයි?
Maka? Purwa keles nisa, pera gatia nisa, pera gatia netu api belu, pera gatia yodanne netu apida balanna puluwanna, apida ahanna puluwanna, apida pancendriya pera gatia netu purudu karanna puluwanna. Ya balanne mokadda? Satya satya vidihatamai, anne vidihatamai. Rahatun wahansela sarvajjan wahanselada peenne e kiyanne chakku vinyani issarahata yanne ne sota vinyane ara vidiyata vikurti wenne ne ara vinyana pahama vikurti wenna nathuwama danagannawa ekata kiyenawa ditte ditta matta dakim dakim matraya vitarai dan eka satyadda asatyadda එතන කෙලස් තියෙනවද? ඈ? කෙලසුත් නෑ එතන. එලියෙන් හම්බෙච්ච දෙයක්ුත් නෑ. මමත් නෑ. මම එන්නේ කොහෙටද? මම හැදෙන්නේ කොහින්ද? මම හැදිලා එලියට පයින්නේ කොහින්ද? අන්න අර මන ධම්ම මනෝ විඥාන මට්ටම අර වගේ කෙලස් එක්ක ඉපදුනා නම් ඔතන දේවිතේට කවුරු අයින් වෙන්නේ නැද්ද? Mama ingin nit ne, Elie tipe bawa ingin nit, mama mage mage atme kian nit oke teme tamai, enanan sanskara awana mama mage mage atme honda teme hari, oya sanskara awana nityai sukai atmai, oya sanskara tika awana ping pau, oya sanskara tika wadana gunana kusal. Akusal, oya sanskar tika godena gunana, honda naraka, dan mam prasnya kahanama, e prasnya te utra dun netta, hari de, hari, mam mukad dano dakarang, hari, balan mam karna de mukad digia, oya kata wate, hari ne de, oya sanskar kiana kata wate. Mage palawini dawase deshanawen deyak aran kiyanne me wage sanskara tikak alut parnay kiyanne pa me wage sanskara tikak kadunata passe dan kiwwe monawada pimpaw kiwwa honda naraka kiwwa taw mona kiwwe nicchay sukay aatmay kiyalat kiwwa kusal lakusal kiyalat kiwwa palawini deshanawa ho dewini deshanawa anu kiyanna balanna wenath patthakin Oya sanskara walta nama, eh? Sattoya, harima hondai, harima hondai, sattoya, harine, deyene, tawat nandeka kiyan, duka duka duka, ogol hondai, tawa nama kiyan, lokaya, lokaya, harine, dan terune, habai yoka kiwe nattang. ඇත්තටම මම කලකිරනවා හරි දැන් හොඳයි ඕගොල්ලෝ පැහැදිලි නේද එහෙනම් මොකද්ද දුක කියන්නේ සත්වයා කිව්වෙත් ලෝකය කිව්වෙත් මොකක් සමුදේ වීමද සංස්කාර සමුදේ වීම කෙලස් සහිත මනෝ විඥානයන් හැදීම පහළ වීම අපි මෙහෙම දාමුද අපි මෙතෙක් කතා කරේ ලෝක සමුදයයි හරිද හරිනේ අපි මෙතෙක් කතා කරේ ලෝක සමුදය හරිනේ හරි ඔය ගොඩ නැගෙන යම් දෙයක් ඇද්ද සංස්කාරයක් ඇද්ද කුසලයක් ඇද්ද දුකක් ඇද්ද පිනක් ඇද්ද ලෝකයක් ඇද්ද සත්ත්ව භාවයක් ඇද්ද තව මොනවද කියන්නේ දුකක් ඇද්ද මොකෝම ඇද්ද හරිද ඒ ඔක්කොම නිත්‍යද සුඛද අත්තද ඒ ඔක්කොම පොකුරට ගහන්න පුළුවන් ඕනනම් ඒ ලෝකය හැදුනත් දුක හැදුනත් සත්ත්ව භාවය හැදුනත් සදාතනික නැහැ ශනයක් එන දමර ගැන සත්වයාගේ ආයුෂ දුකේ අවශ්‍ය
duka sadatanika nan duka nitya na sarvachan wahansila pahala novet ayye midenna bæne ayye nitya vetta sadatanika vetta dharmatavayak ne mokadda duka satva bhavaya nityay sarvachan wahansila pahala veida ha ayi Loka samudaya nityai. Samudaya vecca lokiya nityai. Eh? Ehema lokiya pavatinne ne. Pavatina lokiyama hatagatta tandima nirodha wenawa wenas vela yanawa. Ebevin me sieluma dharmatavayo anithyai. Nitya ne. Tamanta sitivillak ena duka pilibandawa tamange puta tamanta bænna dukak kawa loku duka oy duka sadathani kunun mokadda wen ne ai kollay liyeta gihilla athulata poddak parak kunun mokadda wen ai pattu wen ohite gettu arnawat ekkama paino ai liyeta u wenawada kiyala balanawa ne ayi ara duka den anithya bhavayata patwela Wenas wela wipirina meda patela di ini nih, neda nica de ne anitia leli gede reno hari madrem piligano, pale weni das hari satu tu, hari ma satu tu, sadata nikai, apone dawas tuna hatra kiana kote, amma kusie, te watro akana kote arkina wot. Patang ganna yuddhi mata baya dan bolata ganna bonna denna kiyala mokadda patang ganne anna ara ara satura kohe giyaadde eka wenas wela vipirinama wela gihilla da wena tattekata pat wela tiyenne mohotam mohasappahasa oy tatte wenas mehema mehema ganna kota wenas pahadilin ehema hitunata apita oka hitenne ne mahatya hitennema meka Sadata nikai nityai sukai atmai kiyala. Ayi kalyana mitta kana porola dunna nan oka matak wenawa nirantarayenma attane innan ara udaharanat ekka etakota mokadda wenne oka hitata hondata wadinowa wedichcha gaman eka bump ela wage ara reverberation ekak ara nawata nawata pili rau denowa dan ne ayi ade yatta thamai kiyannit ne dan mokadda wenne ඒ ගැන මෙනෙහි වෙනකොට මෙනෙහි වෙනකොට තමන්ට මේ සර්වඥන් වහන්සේගේ ධර්ම සත්‍යයක් කියලා තේරෙන පටන් ගන්නවා. ඒකයි තියෙන්නේ. වෙන එකක් නෙවෙයි. තිරනේ. ඒකයි මේ ටිකක් ඕන කමින් ලං කළ සැරට කියා දෙන්නේ. ඒතර මේක තේරෙන පටන් ගන්නවා. නේ? ඇත්තටම තමයි ඒක තමයි. ඔව්. නැත්තම් බෑ මේක කියා දෙන්නේ. දැන් මට කියන්න. Dan sakasu ima kohita sakasu ni. Mano winjani. Ea sakasu na nang ea sakasu ima tiena gune kata taitidu. Ea sakasu ima gune kata patrila ya na wadu. Dhamma waltat ya na wadu. Chakku waltat ya na wadu. Rupa waltat ya na wadu. Eta kota miyo kota makiya na wadu. Sakasu vecce dharmata. Sakas secha tamai deng okkoma mokowe haba sarvachanna hansilaata rahatun wahanlada okakkat sakas unai kiyala kiyanna ba moko vinyane na nevey vinyane pahala wenawa e pahala vechi vinyane keles ekka pahala vela ne man kiwe ne sarvachanna hansilaata vinyana pahala wenna kiyala man kiwe mokadda keles ekkawot tamai sanskara wenne keles natta sanskara kiyana kotata ganni Ne, ena sarakchana adra pahala wenawa mokak nathuwada? Keles nathuwa. Keles naththam sanskara kiyanna puluwanda? Bæne. Keles naththam dakina de dakina widiyatama therum gannawane. Keles thunoth mokadda wenne? Dakina de tiyuna tibeyi kiyanne manasata yanne. Dan me tiyana mala tibichch ekak dammata peena oka eliye tiyena sarakchana adra ehema ahuwenne? Ne. Ehema ahuna unana mokadda wenne?
සකස් වෙච්ච එක කහුණා නම් මොකද්ද වෙන්නේ? එළියේ තියෙනවා මමත් ඉන්නවා. හරි නේද? සකස් උන් නැත්තම් ඔය විදිහටම හම්බ වෙනවා. හම්බුණට එළියේ තියෙන යමක් මට හම්බ වෙනවා නෙවෙයි. ඒකයි මේ කියන්නේ. හරිනේ? ඉස්සෙල්ලම අපි ඉගෙන ගන්නේ මො සකස් වෙන හැටි. හොඳයි. දැන් එහෙනම් ඔන්න ඔය සකස් වෙන එක අපි ගිය සතියේ කතා කළා. හරිද? මේ සකස් වෙන එකත් ඈ අපි ගිය සැරේ සකස් මේ 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 මෙතනට අපි ආවා. මේ මේ මේක අපි පෙන්වුවේ කොහොමද? කුසල් ලකුසල් විදිහට නේද පෙන්වුවේ? නේද? එහෙනම් කුසල් ලකුසල් කියන එකට කුසල් ලකුසල් කියන කතාව හැදෙන්නේ දැන් මට කියන්න. හොඳට අහගන්න මේක. මෙන්න මේ කාරණය තමයි ඕගොල්ලෝ මූලික වශයෙන්ම දැන් හිතට දාගන්නට ඕනි. මේ කාරණේ දැන් කියන කාරණේ. ඒ කියන්නේ දැන් අපි දැන් පැයක් කරානේ පන්ති පැයක් නෙවෙයි නේද? පැය විනාඩි 20ක් කළා තියෙනවා. මෙන්න මේකේ තියෙන මතකයට යන පොයින්ට් එක මම මේක කියන්නේ. මෙන්න මේක තමයි දැනගන්නට ඕනි. හොඳයි. ඒ කියන්නේ කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ පංචද්වාරේන ධම්ම ටිකයි පංචද්වාරේන ධම්ම ටිකයි අනිත් පයිමේ මේ පංචේන්ද්‍රියෙන් එන ධම්ම ටික පංචේන්ද්‍රියෙන් එන ධම්ම ටික මෙන්න මේ මනපැත්තට යවන්නේ නැතුව ඉන්න මොනව හැදෙන්නේ නැද්ද සංස්කාර වෙන්නේ නැහැ. ඒ කියන්නේ යවන්නේ නැතුව ගියත් කමක් නැහැ. මොකද්ද? කෙලස් ගතියක් නැහැ. හරිනේ? හරි. ගියත් කමක් නැහැ. කෙලස් ගතියක් නැහැ. නොගින් ඉන්නත් පුළුවන්. ගියත් කමක් නැහැ. කෙලස් නැත්තම්. හැබැයි මෙහින් යවන්නේ නැතුව ඉන්නකොට මොකක්ද දන්නවද වෙන්නේ? මෙහින් මෙහෙට යවන්නේ නැතුව ඉන්න මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මේගොල්ලන්ට ආසව ඕගයෝගයන්ට ආහාර නැතුව කෙට්ටු කළා කෙට්ටු කළා කෙට්ටු කළා මොකක් වෙනවද? වේලලා වේලලා පිච්චිලා නැති වෙලාම යනවා. ආහාර දෙනකන් අර පහෙන් ආහාර දෙනකන් හොඳට වැඩෙනවා. එදා ඉඳන්ම අපි කරේ මනෝවිඤ්ඤාණයන්ට ආහාර දිදී ආසව ඕඝ යෝග ධර්මතා හොඳට වඩවලා. පැහැදිලිද? පංචේන්ද්‍රයෙන් මොනහරි ක්‍රමයකින් මේ පැත්තෙන් ඒ පැත්තට තොරතුරු ට්‍රාන්ස් වෙන එක නතර කරන්න හම්බ වුණොත් දැන් මොකද්ද වෙන්නේ? අර මනේ තියෙන ගති ලක්ෂණ ටික මොකද්ද වෙන්නේ? ටික 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 අඩු වෙනවා. පැහැදිලි නේද? දැන් අපි හිතමු මම එක උදාහරණයක් විදියට කියන්න. දැන් සමහරු උදේට ටොයිලට් යන්න ඇල්ලු මේ පිටි එක බොනකන්. පිටි උගුර ගහන්න ඕනේ බස බස ගාලා නේද? අර හරක් කුක්කු එක බොන්නම ඕනි. හරිනේ? හරි. ඒක නිකන් ඒක නැත්තම් නිකන් අඩුවක් වගේ. ඒ ගතිය මත අරන් තියෙන්නේ මනස පැත්තෙන්. පැහැදිලිද? හරිනේ? ඒ කියන්නේ ඒක දැන් මන පැත්තෙන් නිතරම ඉල්ලන වගේ ගතියක් තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? පිටි බෝතල් පේනවා, උණු වතුර තියෙනවා, පටපට ගාලා උදේට ඉතින් ලක් කරනවා. හරිනේ? අපි මොකද්ද කරන්නේ? බලෙන් බලෙන් කියනවා මේ දවස්වල යකෝ පිටි 1125යි. හරක කුක්කු ගණන් ගිහිල්ලා තියෙන්නේ. ගොන් කුක්කු ගොන් කුක්කු ගණන් වෙලා තියෙන ඔයාට ගොන් කුක්කු දෙන්නේ නැහැ කියලා උණු වතුර පියනකොටම කහට 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 පිටි බෝතලේ පියනකොටම පොඩ්ඩක් තල්ලු කරනවා ඇතුළට. පොඩ්ඩ පොඩ්ඩ දැන් මම ප්ලෑන් කර 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 පළවෙනි දවසේ අමාරුයි ඔන්න හදන් බොනවා. දෙවෙනි දවසේ පොඩ්ඩක් අමාරුවෙන් හරි ඉන්නවා. දැන් ඔක්කොම දැන් ප්‍රමාණයක් දෙකක් තුනක් කරනකොට මොකද්ද වෙන්නේ? අර මනපැත්තට මනපැත්තට ආහාර නැතිලා යනවා දිගට දිගට. දැන් මොකද්ද වෙන්නේ? මනපැත්තෙන් ඉල්ලන්නේ නැතුව යනවා. දවස් 20ක් කරනකොට ගොන් කුක්කු ඕනේ. අපේ ළමයි හැදින මොනවද බීලාද? ගොන් කුක්කු බීලා. දැන් ඔක්කොම මොකුවලාද?
Anhari, dan menne meka hitanda ona, dan balannako. Meyata dan balanna ara purudda, ara udeta piripiwa gatiya mehen mokak karada api. Adu kade kohom inda. Arawa dakinakota podda. Karanne nathuwa. Nikan hidi. Etakota mokak unne. Oya wagema tama arakku bona ekkenata. Digatama arakku unna mokak karanno tika botule gannawa. Tiya. Onang asa nang ulala ulala diwagano wati. Omo ma kalyak kano kada mokadda wenne. Areyata ahara nathu yanakota yanthu yanakota mokadda wenne. Eya illanni da apith karanna oni oka. E kiyanne meyawa mattu karanna nan meyawa mattu karanna nan api sil denna oni kaatada? Api sil denna oni kaatada? Mie gollang, pahadili nih itu. Mie gollang control, mie pas dana control kerana, mie awa hari lesing, matu kerana pulua. Nyatan nang, mana matu kerana, wena kramyak nih. Bisa pahadili? Nih mie udah hari nih kuterai. Arne? Eka tam, meka udaharanayak tigu. Ethor te thonna naththam gahanna unu wathura. Habai unu wathura bonnaya kiyanna bae ayye. Eka kaayika awashyathawayak widiyata apita awashyai. Eka nisa ai unu wathura bonne kiyala dan yahuwoth. Ai me unu wathura bila sattapawanne mekada. Satra satipatthana karoganna me yanne. Naththam nikan wata man unu wathura denna kamathi? Nae, man nikan unu wathura denawa nemei. Nikan rahata unu wathuren hodonawa. Nih bidam mahatera tadi reata unu watering allah tering hodan be nid haya pehu wana gama nid nid mata karya wagi gahenda patang gano nini pata pata gala nih be nih unu watero tika oni nih le satu tepat tani patang gara nanti ini tama nih tika duri atika duri gila tini honda harni onna dang itamat ma pehadili. Ape dan syarire manusia kriya wali kotas dekak tibe. Eka pahadili. Kotas dekak pahadili. Muka de kotas dekak. Muka de kotas dekak. Dan me kriya wali pahadili ma kotas dekak pen ni pe. Ini dan pahadili kiyan apa lan muka dekak petak ani petak muka dekak. Eka pettakata dahaten kiyak aitida deyyene dan meka kotas dekak ogalanda penna oni me manata mokadde kotas deka eka aave naththam wedak ne nae 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 oy mannan kiyapu nathi wacana ganne pa danata kiyala tiyenne. Dan me mohoteng diolap pennoni me kotas deka pennoni. Pancendriyai manendriyai. Oke tamai kotas deka. Ai khatawak naha mokada kotas deka? Pancendriyeka kotasak manendriyeka kotasak. E kiyanne 15k ekak pattaka 3k ekak pattaka. Pahadirin? Oya deka wen kolot oye deka wengkolot sasara duka nimai dan mokadda tiyen oye deka deiyeni ekatu wenawa nirantarema oye deka nirantarema ekatu wenawa mokadda wenne dan danaganna oni 15k ek patthaka 3k ek patthaka kawuda bhayanaka. Eka ni deyye ni edai na medakwa ma yata deyye ni monomagd. Red mark. Red mark. Ay red mark deyye ni. Porra hari bayanaka. Sir, rada ni deyye ni teyye ni mokoda mi red mark deyye ni kiya. Man hari
භයානක අරගොල්ලෝ රෙඩ් මාක් දෙන්න ඕනේ ඒගොල්ලන්ව පුළුවන් ඈ හැබැයි අර රෙඩ් මාක් වෙන්නේ කවුරු හින්දාද පංචේන්ද්‍රිය හින්දා ඒගොල්ලන්ගේ තියනවා පොඩි වැරද්දා නේ මහත්ය බూరు පිටියේ හිටියත් එකයි බూరు පොළ දුන්නත් එකයි හරිනේ පොලිසියෙන් අරන් යනකොට ගහපු යොන්වත් අරන් යනවා ගෙදර එකත් අරන් යනවා ගෙදර එක පන්සිල් ගන්නවා ඒත් පොලිසියෙන් ඇදගෙන යනවා නේ එහෙනම් මේ කතාවේදී මනෝවිඤ්ඤාණත් වැරදි වැරද්ද වුණ වෙලාවේ වැරද්ද වුණ වෙලාවේ මනෝවිඤ්ඤාණයත් වැරදි වැරද්දට උර දුන්න පංචේන්ද්‍රියත් වැරදි අයියේ මේගොල්ලන් උපකාරයට මොකද්ද උනේ අරයට වැරදියට හැසිරෙන්න කවුද උපකාර කරේ බුදුහාමුදුරුව වැරද්ද පෙන්නකොට කියනවා රූපත් ලෝක චක්කුත් ලෝක චක්කු විඤ්ඤාණත් ලෝක මනෝවිඤ්ඤාණත් ලෝක රූපත් දුකයි චක්කුත් දුකයි චක්කු විඤ්ඤාණත් දුකයි මනෝවිඤ්ඤාණත් හරිද හරිනේ එහෙම කොයි එකම හැන්දෙන් ඔක්කොටම බෙදුවා බල ඔක්කොම එකතු වෙලා තමයි සංස්කාර හැදුවේ දැන් පැහැදිලිද ආ හැබැයි දෙන්න වෙන් කරපු ගමන් එතකට කියන බුදුහාමුදුරුවෝ රූප නිරෝධා චක්කු හම්බෙන්නේ නැහැ රූප හම්බෙන්නේ නැහැ පෙනීමක් හම්බ වෙන්නේ නැහැ ඒකට සිතිවිලි හම්බ වෙන්නේ එහෙම කිව්වා සාධාරණයි ඇයි ලෝකේ හදන්නේ නැහැ ඒක ටිකක් ඇඩ්වාන්ස් හිතන්න එපා ඒ තරම් දැන් දැන් ඔය 18 දෙනාම නරක වෙච්ච එක දැනගත්තද ඇයි පංචේන්ද්‍රියෙන් දුන්න හින්දා තමයි මනේන්ද්‍රියෙන් අරගෙන සංස්කාර කරේ පංචේන්ද්‍රිය නොදී හිටියන හැබැයි මනේන්ද්‍රියට හම්බ වුණොත් හදනවම තමයි ඌ නිකන් ඉන්නේ නැහැ ඌගේ පුරුද්දට ඌ හදනවා දැන් මට කියන්න ඕක කඩන ක්‍රමී දැන් ඉතින් විද්‍යාත්මකව පේන්න ඕනි. දැන් කිව්වනේ එක පැත්තකින් බෑ කියලා. අරූට හම්බ වුණොත් හදනවමයි. දැන් මොකද්ද වෙන්නේ? සංවර කරගන්න එක හරි වචනේ බුද්ධ වචනේ හරි දැම්මෝට ඕනි මෙතනට ඕනි වචන ටික. අරමුණු ගන්න නැතුව ඉන්න එකත් බෑනේ දෙයියනේ ඇහැ පේනවනේ. අරමුණු ගන්න නැතුව ඉන්න බෑ ඔවා ක්‍රියාත්මකයි. මලමිණියක් නෙමෙයි නම් ක්‍රියාත්මකයි ඕවා. ඇහැ ඇරිලා තියෙනවා පේනවා. දැන් නෑ 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 ඔය ඔච්චර බුද්ධ වචන දාන්න එපා. දැන් මෙතන ක්‍රියාවලිය කියන්න. දැන් මේක දැන් බලන්නකෝ. මේකට හම්බුනොත් දෙයියනේ මූ හදනවායි මොනවද? එහෙනම් මෙතනින් මොකද්ද කරන්න තියෙන්නේ? මේ පැත්තෙන් දෙන්නේ නැතුව ඉන්නවා මේ පැත්තෙන් දැන් එහෙනම් පිරිසුදු වෙන මේකම ක්‍රමයයි තියෙන්නේ මොකද්ද එක පාට වචන දාන්න එපා ඔය එක පාට වචන දාන්න එපා අයියේ ඒ වචනේ පස්සේ ගමු පංචේන්ද්‍රියෙන් දත්ත දෙන්න නැතුව ඉන්නවා මනේන්ද්‍රිය හරිනේ හරිනේ එතකොට මොකද්ද වෙන්නේ අරයට ක්‍රියා කරන්න විදියක් නැතු වෙනවා එයා මොකද්ද වෙන්නේ එයා නිරෝධ වෙනවාට කරගන්න දෙයක් නැහැ එයා දුර්වල වෙනවා එහෙනම් දැන් බ්ලොක් කරන්න තියෙන මොන පැත්තද ඒක තමයි කිව්වේ උඹලා මේ දැක්ක දේවල් ගැන ඕනවට වඩා හිතන්න එපා. දැක්ක මට්ටමින් ඉවර කරන්න උත්සාහ ගන්න. ඇහෙන දේවල් ටිකට ඕන වඩා
hitanne yanne pa me panchendiyata labena dewal gana onawata wada hitenawani patas kala enawani dan kiyanawa buduhamuduru oka tikak adu karanna hari ni onna okata thamai dunne mokadda ne satara satipat satara satara satipatta ani kiyanne dan pihita onowa monawada pihita wanni satiya pihita onowa hatara tanaka satiya hatara tanaka pihita ono dan api itu menne me dan man nikai ka oglana meka therenne man kiwwata honde dan meka therenne kiyala hitannat epa man me kiyana kathawa anagathaye thawa maasa 3 4 kin mokak wenawada thereno etakan inna dan kiyana dewal me me kiyanne parna kattiya dan parna kattiya ahang inna aluth kattiya ita wada hondin ahang inna api dan hithu papa me mokakkat dannae kiyala buddhadhamma okokku dannae dan mata kiyanna menne mehema neida wenne kiyala එයාට මේ පංචේන්ද්‍රියෙන් එනවා සීලාචාරකමක් නැතුවම ඒ මනේන්ද්‍රියෙන් හිත හිත ඉන්නව නේද එහෙම නේද සාමාන්‍ය තියෙන්නේ දැක්ක දැක්ක දේ ගැන හොඳට හිතනවා ඇහුව ඇහුව දේ ගැන හොඳට හිතනෝනේ අපේ ජීවිතයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ ඔය පංචේන්ද්‍රියට හම් වෙන දේවල්ද මනේන්ද්‍රියෙන් හිතන දේවල්ද hari ini dan mana indriyang hita hita inna kota hundata hita hita inna kota arapatthi mahatya kata karno tewa tuttikak denna kiyala hadapan kiyala ahenne mokoi nona mokak karnawa eya mana indriya mokak karnawada weda duwa gana hitanawa puta gana hitanawa dan hitana kota hitana kota hitana kota ara kiyana de ඇහෙන්නේ දැන් එහෙනම් අපි කොච්චර කිව්වත් මේ ඇත්තටම ඔය පහ අරගෙන වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ කොහින්ද මනසින් මනසින් ඔය පහ අරගෙන වැඩිපුරම ක්‍රියාත්මක කරවන්නේ කරකවන්නේ මනස පොඩ්ඩක් ගන්න ඔයහෙන් මනෙන් කරකව හරිනේ හරි දැන් මෙහෙමයි ඉස්සරහින් යනවා සෝමලතා සෝමලතාව දැක්ක විතරයි දැන් සෝමලතාව දැක්ක නිකන් ගේට්ටු අර කණුවේ අර මුල්ලෙන් දැක්කේ සෝමලතාව කොහොම ගියත් අඳුරනවා හැඩතලේ දන්නවනේ අවුරුදු 22 23 දැකලා තියෙන ගෑණිනේ කොහෙන් හෙලෙව්වත් සෝමලතාවට මාට්ටු ටක් ගාලා ගත්ත සෝමලතා ඉඳගත්ත පුටුවේ සෝමලතා ගැන දැන් මොකද්ද දැන් සෝමලතා ගැන හදන දේවල් ටික මං කියන්න ඕනේ නෑ නේද? ඕගොල්ලෝ දන්නවනේ. පැහැදිලි නේද? දැන් මට කියන්න සෝමලතා ගැන කතා හදන එක අඩු කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? නෑ 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 නෑ. ඊළඟට එන ලතාවත් බලනවා. ඊළඟට එන්නේ සිරිය ලතා. දැන් ඔහොම ටක් 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 ගාලා එනේව මාරු කරන්න මොකද්ද වෙන්නේ? පට පට ගාලා මොකක් කරනවද? මාරු කරනවා. දැන් එක්කෙනෙක් ගැන අල්ලගෙන යන්න විදිහක් නැහැ. අන්න ක්‍රමී. දැන් බුදුහාමුදුර කියන්නේ ඔය සතිය පිහිටවන්න කියලා ජීවිත කාලය මොකද්ද? ඒ ක්‍රියාවලියට මාරු වෙනකොට මනෝග ගහා ඉන්න වෙලාවක් ඇත්තේ නැහැ. දැන් සර් කතාව තේරෙන්නේ. ඒ කියන්නේ සර් මට සෝමලතා, සිරියලතා, මනෝලතා ඔක්කොම ලතාවන් ටිකත් ටටටටට ගල ගන්න පුළුවන් වැඩිපුර හිතුවොත් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ තණ්හා පච්චා මේ අරමුණු ගත්තා ඇතෑරියා ගත්තා ඇතෑරියා ගත්තා ඇතෑරියා අන්න ඔය සරල මට්ටමේ සතිය ඒ කියන්නේ අපේ ජීවිතයේ කතාව ඇතුළෙදී අපි අතපය තල්ලු කරනකොට වතුර වක් කරනකොට යනකොට එනකොට ඒ ක්‍රියාවට හිත තිබ්බනම් මොකද්ද වෙන්නේ ඔය මනෝගහන එක ඔක්කොම අවදිවර දැන් මොකද්ද කරන්නේ? ඇවිදින ගමන් හිතනෝ හෙට පුතා අද නේ WhatsApp එකෙන් කතා කරයි දන්නේ. ආයි අනිත් පැත්තට යනකොට හිතන්නේ. දුව ඉමෝ වලින් කතා කරයි
danne. Dan dua 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 masa hatrai lamaya hambe inne. Tahu hayak mati eno. Dan monod mi kata keran ne. Anna sanskara hadano. Sanskara hadano monod parana data. Miagin gatte. Parana ma turut turut ikang hadano. Eka nawattan hodoma kramaya mokadda. Etana etana kriyavaliyata puluwan mattamin hita tibbata passe mokadda wenne? Ara sitana wel pramanaya adu wenna. Oka tamai tamun palawenma karanna oni. Ara visala washeen hiten hitaagena yana gatiya adu karala e kriyavaliyata sita pihita unna. Dan oya wahanayak aran yano. Da wahanayak aran yanakota api me par diha balla parin pani daiwa me wagana shonika dewal hitanni nattam mam ada yanne wedata ammu ada gudak weda tiyenawa meka weda karagatta nathi unoma medasare ba wekmanta karannat honda ne overtime ekak gahaganna hamba innit nak godak kara slow down karala 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 overtime parakut karaganna oni neida weda 10 ay tiyenne 50 katak widire add karala mokak karanawada raya night ekuk gahala tamai enni iti owa hita hita ne yanni. Dan yaat driving kan nukut mukadde yaat tienni. Ara brake gahana wakata e gatiye, thallu kan nukut e gatiye, parek kene panino atte kam e gatiye. Ehem utwada passe mukadde wenni. Point ekata api hita tiyang giyana mukadde wenni. Accident wennit ne, hari accuracy niwaradiwa apita tamage krutya karanna pahadili ne. Api wena manoparakin giyoth ehema driving karagena. Brake gahana matak wenni. Overtime kalla. Etukota mokadda wenne wahane thallu vela gihilla iwarai. Taggala thallu vela gihilla iwarai. Manase dan api giye mokak kare honda honda kama upadanayak aapu gaman mokak ithiran prakatuna tara kama upadana iwara kala thamai break gahanne. Tika parakkui. Etukota mokadda wenne? Annekai thiyenne. Dan buduhamuduru kiyanne puluhan taram karana deeta onne wage sammatiye thiyena satiyak pita wagan, etokata puluwan ara anawashya widiyata sanskara janane wen eka adu karana. Dan ogollanta tiyenne onnoka ara ape panna kattiyata nevi alut kattiyata. Panna kattiyata dan mokak karanna puluwanda? Satipattane pihitanna puluwanne. Hari. Dan pahadilida? Dan etenin mokakda une? Ara kriyaakari ekaka deka mokak unada tika? Weng karna weng kuno tawa kali ga hebe tawa kali ko hari weng kara ganna yoni oh eka tawa eka wagi tamai deng budu hamutua me sammata jiwite weda welda samani oh deng hamo ma samin na hasil giani mukad satiye pito ana kialan eto kora mukad de weni e kriya walia pili banda yams සිහියක් තියෙනවා. ඒ වගේම තමයි ඒ ක්‍රියාවලියේ ඉන්න එයා උත්සාහයක් ගන්නවා. වායාමයක් තියෙනවා, එක්තරා සතියක් තියෙනවා. ඔන්න අපේ මෑණියන් වහන්සේ විද්‍යාත්මක ක්‍රමය ආන වායාමයක් තියෙනවා. වායාමය කියන්නේ වීරියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය පිළිබඳ යම් සිහියක් තියෙනවා, සතියක් තියෙනවා. වායාමයේ සතියයි තියෙන තැනට ඔය දෙකද සර්වඥන් වහන්සේ නමක් කියනවා වායාමයේ සතියයි දෙකට එක වචනයක් කියනවා යෝනිසෝ මනසිකාරය මොකද කියන්නේ අන්න වායාමයේ වීර්යය තියෙනවා එතන එතන දැනගන්න බව තියෙනවා ඕක එක්තරා යෝනිසෝ මනසිකාරය ඒ කියන්නේ ඇත්තටම යෝනිසෝ මනසිකාරය තමයි ඕක කැඩි කැඩි හරි මොකක් වෙනවද අපිට පිහිටන්න පටන් ගන්න. පැහැදිලිනේ. එහෙනම් අපේ ජීවිතය දැන් කොහොමද ක්‍රියාත්මක කරන්නේ? ගොඩාක් අනවශ්‍ය සිතිවිලි පස්සේ එලවන්නේ නැතුව ඒ කාය ක්‍රියාකාරකම් වලට අපි සිත යොමු කරනවා. වීරියෙන් සහ සතියෙන්. ඒ කියන්නේ දැනගෙන ඉන්නේ. ඕක මම ගොඩාක්ම විස්තර කරන්න යන්නේ නැහැ. මෙතන පැටලෙන්න පටන් ගන්නවා. හරිනේ? එතෙන්දි දැන් ඒකේ ප්‍රතිඵලය අතනින් පේන්න ඕනි. ඒ කියන්නේ මොකද්ද? මේ පංචේන්ද්‍රියයි මනේන්ද්‍රියයි අතර සම්බන්ධතාවයේ ඇලීම අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. මතක තියාගන්න ඕනි ඔය දෙක ඔය පංචේන්ද්‍රිය මනේන්ද්‍රියයි දෙක ඇලෙව්වේ කවුද? ඔය පංචේන්ද්‍රිය මනේන්ද්‍රිය දෙක ඇලෙව්වේ කවුද?
මේදක එකට ඇලවලා සංස්කාර හදන්න සත්ව භාවය බිහි කරන්න දුක බිහි කරන්න ලෝකය බිහි කරන්න ප්‍රකට වෙච්ච ධර්මතාවය මොකක්ද අන්න හරි උත්තරේ එන්න පරක්කු හින්දා ධම්ම ටිකක් වචන ටිකක් මොකද්ද සත්ව භාවය බිහි කරන්න දුක බිහි කරන්න කියනවත් එකම පරණ මතකයේ අවදි වුණා මේ කතා කරන්නේ තෘෂ්ණාවයි කියලා පණිවිඩේ ආව ඒ ටික කිව්වේ නැත්නම් ඉතින් මොකක් කරා තාම හිත හිත ඉන්නවා එහෙනම් මේ දෙක අතර බන්ධනය මොකද්ද ආ තණ්හා හරි තෘෂ්ණා තණ්හා තමයි බන්ධනිය මේ දෙක බඳින්නේ මොකෙන්ද තණ්හාවෙන් දැන් අපේ ජීවිතයේ පුළු පුළුවන් විදිහට සතිය වඩනකොට මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ පුළු පුළුවන් ඉත සතිය යොදනකොට මොකද්ද වෙන්නේ තණ්හා බන්ධනිය මොකක් වෙනවද ඈ අඩු වෙනවා තණ්හා බන්ධනිය අඩු වෙනවා හරිනේ ඕක තමයි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ සාමාන්‍ය පියවර ඕක ඒකාන්තෙම තණ්හා බන්ධනිය කඩන්න ඒකායන මගක් තියෙනවා ඒකායන මගක් තියෙනවා සතර සතිපට්ඨානේ දවස් 7ක් සම්පූර්ණයෙන්ම වැඩුවා නම් හෝ පූර්ණ වශයෙන් අඩම අවුරුදු 7කින් අනිවාර්යයෙන්ම සිබ්බණිය මොකක් වෙනවද කඩලා යනවා මයි කඩලා යනවා මයි පැහැදිලිද ආ හා පැහැදිලිනේ දැන් මේ පාඩමෙන් පැය 4ට ළඟයි අපි ඉගෙන ගන්න ඕනි මෙන්න මෙච්චරයි අද ඉගෙන ගන්න මෙන්න මෙච්චරයි ඕගොල්ලෝ සටහනක් දාගන්න ගුරුවරයා අද ඉගන්නේ මෙන්න මෙච්චරයි ධර්මප්තා 15ක් වෙන් කර එක පැත්තකට අනිත් පැත්තට ධර්මතා 3ක් වෙන් කර මෙන්න මේ පැත්තට කිව්වා පංචේන්ද්‍රිය කියලා මෙන්න මේ පැත්තට කිව්වා මනේන්ද්‍රිය කියලා මනේන්ද්‍රිය පංචේන්ද්‍රියත් එක තණ්හාවෙන් බැඳුණු තැන දැන් කියන්නේ සංස්කාර හදනවා දුක හදනවා ලෝකය හදනවා සත්ව භාවය හදනවා හදන්නේ නේද එහෙනම් අපේ ව්‍යායාමයක් විදිහට අපිට අපේ ව්‍යායාමයේ තේරෙන්නේ මේක පංචේන්ද්‍රියයි මේක මනේන්ද්‍රියයි කියන අර අවබෝධය අපිට හොඳට ඇති වුණා නම් මේ ක්‍රියාවලිය කරන්න හරීම ලේසි හරිනේ හරීම ලේසි එන සත්ත්ව ක්‍රියාකාරීත්වය මානසික ක්‍රියාකාරීත්වය කොටස් දෙකයි ඒ මොකද්ද පංචේන්ද්‍රියයි මනේන්ද්‍රියයි පංචේන්ද්‍රියෙන් නිකලස් ධර්මතා අසුරු කරගෙන දැනගනි මනෝවිඥාණයවත් මනේන්ද්‍රියෙන් කෙලස් ධර්මතා අසුරු කර සංස්කාර සංඛ්‍යාත ලෝකය නිර්මාණය කරයි හරිද හරිනේ මට්ටු කරනව නම් මට්ටු කරන්න පුළුවන් ඉක්මනින් කාවද මනේන්ද්‍රිය මට්ටු කරන්න බෑ මනේන්ද්‍රිය මට්ටු කරන්න ගිහිල්ලා තමයි ආලාරකාමටයි උද්දකරාම පුත්තටයි වැඩේ වැරදුනේ මොකක් කරන්න ගියාද මනේන්ද්‍රිය මට්ටු කරන්න ගියා මේ පහ බ්ලොක් කළා මේ පහ බ්ලොක් කළා මනස විතරක් සමත භාවනාවෙන් මට්ටු කරන්න ගියා සර්වඥන් වහන්සේට ඒ කියන්නේ බෝසත්වන් වහන්සේට පේනවා වැඩක් නැහැ මුම් පස් දිනක් වහලා මෙන්න මෙහෙම එකක් කරන්න යන්නේ හරිද සුද්ධ කරන්න දෙයක් තියෙනවා මේ සුද්ධ කරන්න තියෙනවා මෙන්න මෙහෙම උමං 6කින් එන මොන හරි තැන 6ක් තියෙනවා මේකට බට 6 බට 5ක් වහලා සුද්ධ කරනවා
ඔන්න ආලාර කාල උද්දකරම පුත්ත කරපු දෙය. මොකද්ද? බට මහක් වහලා පහක් වහලා එකකි හරියයිද වැඩි? ඒක සුද්ධ කරන්න ඕනේ කොහොමද? දෙයියනේ හයම සුද්ධ හයම අරලා හොඳට සුද්ධ කරන්න එපා. නැත්තම් නැත්තම් ඉතින් ඒ ඒකේ කුණු තියෙනවා. දැන් බුදුහාමුදුරන්ට පේනවා මුම් පහක් වැහුවා. එකක් විතරයි අරන් හිටියේ. කවදා හරි දවසක අර පහේ කුණු එළියට ඇවිල්ලා ආයි මේගොල්ලෝ එනවා කාම ලෝකෙට. කාම ලෝකෙට ආවා කියන්නේ ආයි හම්බ වෙනවා ඇහැයි කනයි දිවයි කයයි පංචේන්ද්‍රිය. ආයි මොකද්ද වෙන්නේ? දැක්ක නේද සසරේ පංච ආලාර කාමට උද්දකරාමට වෙච්ච දේ? මොකෝවේ රූපේ අතහැරලා සුද්ධ කරන්න ගියා. හරියන්නේ දැන් එන සුද්ධ කරන පැත්ත මොකද්ද? සුද්ධ කරන්න ගන්නේ මොන පැත්තෙන්ද? පංචේන්ද්‍රිය පැත්තෙන් සුද්ධ කරන්න ගත්තට පස්සේ මනේන්ද්‍රියත් ඉබේම සුද්ධ වෙනවා. පහක් වහලා සුද්ධ කරන්න කියොත් මොකද්ද වෙන්නේ? අර පංචේන්ද්‍රියෙන් ගත්ත කුණු ටික తాවකාලිකව මෙහෙ තියෙනවා. ප්‍රතිඵලයක් එනවා. කල්ප 84000ක් නිහඬව ඉඳලා මේ කුණු ටික කවදා හරි එළියට ඇවිල්ලා නව භවයකට සත්‍යාව අරගෙන යනවා. පැහැදිලි නේද? අද පාඩමෙන් ඉගෙන ගත්තේ කෙලස් සුද්ධ කරන්න ඕනි කොයි විදිහටද කියලා. හරිනේ? කෙලස් සුද්ධ කරනකොට මේ මනස කොටස් මානසික ක්‍රියාකාරීත්ව කොටස් දෙකකට වෙන් කර ගන්න ඕනි. මොකද්ද මේ කොටස් දෙක? පංචේන්ද්‍රියයි මනේන්ද්‍රියයි. ඊට පස්සේ කෙලස් හැදෙන හැටි ඉගෙන ගන්නට ඕනි. කොහොමද කෙලස් හැදෙන්නේ? පංචේන්ද්‍රියෙන් ගන්න අරමුණු වලට තණ්හාවෙන් බැඳුණු තැන මනේන්ද්‍රයෙන් අලුත් අලුත් දේවල් හදනවා සකස් කරනවා. හදලා මොකද්ද කරන්නේ? ඒ හදපු දේවල් හොඳට දැන දැන දැනගෙන ඉන්නවනේ. පුතා හරි හොඳයි විභාග පාස් වුණා. දුව දැන් ලොකුයි උස මහතයි. නේද? ඈ නේද? ඕව හදන්නේ කොහින්ද? අර පංචේන්ද්‍රියෙන් ගත්ත දත්තවලින් මනේන්ද්‍රියෙන් හදනවා. හරි දැන් මට ඔයගලන්ට තේරුණාද මේ කතාව? අද පාඩමෙන් අරන් යන්නේ මොකද්ද? මේ සත්ව ක්‍රියාකාරීත්වයේ මානසික ක්‍රියාකාරීත්ව කොටස් දෙකයි. ඒ කොටස් දෙක තමයි මනේන්ද්‍රියයි මොකද්ද? මනේන්ද්‍රියයි පංචේන්ද්‍රියයි. පැහැදිලිද? හරි. හරි. මේ දෙක එකට එකතු වුණොත් තණ්හාවෙන් එකතු වුණොත් සංස්කාර ලෝකය නේද? හරි. මේ දෙක බන්ධනිය නැති කරොත් ආ සංස්කාර නිරෝධ වෙනවා. හරි නේද? ලෝකය නිරෝධ වෙනවා. හරි නේද? එහෙනම් මේ සිබ්බණිය කඩන්න ප්‍රධානම ධර්මතාවය තමයි සිබ්බණිය කඩන ප්‍රධානම ධර්මතාවය තමයි ති ය. හරි හරි. සතිය සිබ්බණිය කඩන්න ප්‍රධානම ධර්මතාවය මූලික ධර්මතාවය මොකද්ද? සතිය. හරි නේද? හරි. දැන් ඔයගොල්ලෝ තේරුණ නේද මනෝද්වාරයේ අර බහුල වෙච්ච මනෝ ක්‍රියාකාරීත්වය නතර කළා දාන්නේ කොහොමද? පංචද්වාරයෙන් එන අරමුණ වේගයෙන් මාරුත. ඒ ඒ ක්‍රියාකාරීත්වයට සතිය තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මනෝද්වාරයට ටික ටික ආහාර අඩු වෙනවා. එයා දුබල වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? හරි. ඔන්න අපේ පාඩමේ බ්‍රීෆ් එක. හොඳයි. ඔයගොල්ලෝ මේ අසහ හැපේනෝ නේද?
මේ ඇහැ මෙන්න මේ අතර බලන්න මේ මේ තියෙන්නේ මෙන්න මේ ඇහැ අපේ විශේෂයෙන්ම මේ ඇහැ පිටිපස්සේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා පැහැදිලිද මේ තියෙන්නේ ඇහැ පිටිපස්සේ මෙන්න මෙතන මෙන්න මේ වගේ ඇහැ පිටිපස්සේ සිවිසතක් තියෙනවා ඔකලා ඇහුවද චක්කුව කියලා අපි කිව්වේ චක්කුව කියලා කිව්වා නේද චක්කු ප්‍රසාදය කියලා අපි කිව්වද කිව්වා නේද මේ චක්කු ප්‍රසාද ගතිය තියෙන්නේ මෙන්න මේ ඇහි ගෝලයේ හරි නේද මෙන්න මේ ඇහි දික්කත මේ පිටිපස්සේ මෙන්න මේ වගේ ඇහි පිටිපස්සේ තනක තියෙන පොඩි උකුණු හිසක් වගේ පොඩි නැත්නම් මුං ඇටයක් වගේ පොඩි මුං පියල්ලක් වගේ පොඩි තනක් ඒ මුම් පියල්ල තැනේ තියෙන සෛල තට්ටු හතක් අන්නේ කිදින කහපාට තෙලක් අන්නේ තෙලට තමයි කියන්නේ මොකද්ද චක්ෂු ප්‍රසාදය කියලා පැහැදිලි නේද හරි ඒ කියන්නේ ඒක තියෙන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ පේනව නේද මේ තියෙන්නේ ඇහැ පිටිපස්සේ මෙන්න මෙතන මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මෙතන මේ මෙන්න මෙතන තියෙන්නේ ඒක තමයි මේ ලොකු කරලා තියෙන්නේ ඒක තමයි මේ තියෙන්නේ පේ මේ සෛල තට්ටු හත මෙන්න මේක තමයි කහපාට දියරයක් තියෙන්නේ ඒ දියරෙන් තමයි අපිට මොකක් ඇති කරන්නේද පෙනීම ඇති කරන්නේ ඒ දියරය තිබුණොත් විතරයි ඒ දියරය තමයි ආලෝකයේ වැටුණට පස්සේ චක්කුව කියලා කියන්නේ ආලෝකේ නැති වෙලා කියන චක්ෂු ප්‍රසාදය කියලා ගීතයකි ආලෝකය ආපු ගමන් මොකද්ද වෙන්නේ චක්කුව වෙලා එතන උපදිනව මොකද්ද? චක්කු විඥාණය. එහෙනම් එතනම තමයි මොකද්ද? රූපයයි චක්කුවයි චක්කු විඥාණයයි තියෙන්නේ. පැහැදිලිනේ? එකම තැනනේ. එහෙනම් දැන් චක්කුව කියනකොට තව කීදෙනෙක් ඉන්නවද? තව දෙන්නෙක් ඉන්නවනේ. චක්කුව කියනකොට තව දෙන්නෙක්. එහෙනම් ඇහි කොතනද? මේ ප්‍රසාදයේ තියෙන තැන හරි නේද? හැම තැනම තියනවද ඇහි? නෑ. තියෙන්නේ කොහෙද මෙන්න මෙතන දැන් කියවන තියෙන තැන ටග්ගාල චක්කු ටග්ගාල කියවන්නේ ඉතින් ඇසේ කළු ඉංග්‍රියාව මැද සිවිසතක පැතිරි සිටින තෙලක් මෙන් හොඳයි මේ මෙන්න මේ ඇහැ හොඳට තියෙද්දි මෙන්න මේ ගතිය මෙන්න මේ ස්වභාවය ඇහේ නැත්තම් එයාට හැපෙන්නේ නැහැ හැපේනවා කියන ස්වභාවය උත්පද්දවන්නේ චක්කු විඥානය නැත්තම් පෙනීම කියනක උත්පද්දවන්නේ කවුරුත් හිටියොත් විතරද චක්කු ප්‍රසාද ගතිය පිහිටියොත් පැහැදිලිනේ හරි එහෙනම් චක්කු ප්‍රසාද ගතිය දෙන්නේ අපිට උපතින් කර්මයෙන් දෙන්නේ උපතින් චක්කු ප්‍රසාද ගතිය පිහිටියේ නැත්තම් මොකද්ද පෙනීමක් නැහැ එහෙනම් චක්කුව කිව්වේ ඇත්තටම චක්කුවේ තියෙන ස්වභාවය මොකද්ද චක්ෂු ප්‍රසාද ගතිය ඒක ආලෝකයේ වැටුණට පස්සේ මොකද්ද වෙන්නේ චක්කු කියන ක්‍රියාකාරීත්වයක් බවට පත් වෙනවා ඒ චක්කු ක්‍රියාකාරීත්වය තමයි අපිට වැදගත් ඒ චක්කු ක්‍රියාකාරීත්වය තමයි තියෙන්නේ මොකද්ද රූපයයි රූපය දැන ගැනීමයි කියන එක එහෙනම් රූපයයි රූපය දැන ගැනීමයි චක්කුවයි කියන්නේ වෙන් වෙච්ච තුනක්ද එකටම තියෙන තුනක්ද එහෙනම් නිදීගත්ත වෙලාවේ ඔය තුන්දෙනා ඉන්නවද ඔව් නෑ ඇහැ වහගත්ත වෙලාවේ ඔය තුන්දෙනා ඉන්නවද ඇහැ අරන් තියෙන ආලෝකේ නැති වෙලාවේ ඔය තුන්දෙනා ඉන්නවද ඇහැ අරන් ඉන්නේ ආලෝකේ නේ නෑ නේද ඇහත් අරන් ඉන්නවා ආලෝකයක් තියෙනවා මනුස්සයා නිදි ඒත් නැ මනුස්සයා නිදි කියන්නේ මොකද්ද ඇස් අරන් හිටියට වැඩක් නැ දැන් පැහැදිලිනේ පේන්නේ පේන්නේ හරි හරි එහෙනම් දැන් තේරුණාද ඇස කියන චක්කුව කියන කාරණේ විද්‍යාමාන දැන් උගලන්ට දැන් වෙනදා මොකද්ද කිව්වේ ඇහත් තියෙනවා තියෙන ඇහෙන් දැන් මොකද්ද ඇහ තිබීමම ඇහ පහළ වීමම
peni mai ehe pala wimama peni mai mokad ehe pala wimama rupa ya deki mai hari ned enang e tundanage ekatu hari enang ona dange ehe hari hari de inai kina ayo tarang kia dene ane dange dase kia dene namokad de mena kana mena kana pahadili ne meti ene mokad de kana tama meti ene mokad me pennan ba bahira kana mena bahira kana gila ara kam bere meti ene kam bere hari ne de me bere ta sambeccha podi kali tika ne abhyantara kana ne de kiyanne athul kana ne onna athul kana e ya sadda tika me sadda wadina kota mokad denne me kali tika kampane vela menne me golubella wage ekak kampane vela eke athule tiyena me golubella ge athule tiyena mokadda menne me lon tika kampane wena mokadda me menne me lon meti tambawan siun lon pino neda me tiyena lon tikak loku karala pahadilida e kendi loku karala tiyenne hari neda menne me kendi nattan ehinna me kendi kawuda denne Pera karmen ahanna tibiccha kamattata upateedima hamba eno. Enang kana kiyanne mokadda sota prasada kiyanne mokadda? Tambawan siyum long athi muduwakata bandu sadahanak athi tanaka sota prasada pavati. Enang oya sadda ahenawa kiyanne mokadda? Oya long latawakata selawenawa selawenakata mokadda wenney? Apita ahenawa. Hari deh, hari. Hari. Neng, makat dekam hari deh, hai. Dem makat deh. Anase, meti ini anase itu ini tanah pahadili nih, meti ini meten pahadili deh. Me anase udah hari itu ini me, olu yang patah me, hiskabel me tanah kuhore katini ini me wagi tanah, me ini me ugulal deh makat deh. Ane taggala kiyanne ganda sunda danenne ne ganda sunda danenne ne enang eka kohet tiyenne gana prasade kohet din taggala nasika elukura kalata bandu tatanak ida tanaka patre pihita pavati pahadili neda eka natta mokak therenne nadda ganda sunda therenne ne me diva divye mokadda tiyenne menna divye me punchi tanak loku kalla aragena me මේ කෑල්ලක් කපලා අරගෙන එතනත් මොකද්ද වෙන්නේ මෙන්න මේ පුංචි ප්‍රදේශය මේ කළු කොටුවක් තියෙන්නේ එයාව ලොකු කරලා අරගෙන මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මොකක් තියෙනවද ජීවහා ප්‍රසාදය කොහෙද තියෙන්නේ මැදින් දෙකකට කැපු උපුල් පතක අග කොටස බඳු සටහනක් ඇති ප්‍රදේශයක පැතිර පිටා තිබේ කොහෙද මේක තියෙන්නේ දිව ඇසුරු රස වදින්නේ කොහෙද ජීවහා Prasadi dammi buduhamuduru kiwwa widiyatama thiyenawa neda mewa me buduhamuduru duna pintura nevey me vaidya vidyave thiyena pintura pahadili ne dam balannako dekama ekai ne kathawa harida hari dam mokadda ena dan ita passe mokadda thiyenne kaya dam balamu kaya menna kaya thiyena widiya me kaya menna kaya thiyena widiya me Kaya prasade koi te patri latien kia pulun rasa ke patri piti telak min keslom nia adi pahasa danina teng hera sieluma tenhi atura te pita te patra pautin ni pahadili ni de a enan deng sarire purama tien ni monoade kaya prasade gati ani Cakku prasadi hamatan amat iya nawad. Kohet tiyen ni. Ase pamanai. Cakku prasadi tiyen ni kohet. Ase pamanai. Sota prasadi tiyen ni kohet. Kane pamanai. Dan cakku prasadi neti. Ase antan ol tiyen ni manawad. Kaya prasadi. Dan ehata indi gatteng enno teri ni mukad. Kaya prasadi ta. Sota prasadi indi gatteng enno ta wadak. Ne teri ni. Ne ayye. Ekad teri ni. Patavi gati meme cakku prasadi indi gatteng ennanta
වැඩක් නැහැ. එයාට තේරෙන්නේ මොකක් විතරද? රූපේ ආලෝකයෙන් ආවොත් විතරයි. ඉඳිගැටෙන් එනට වැඩක් නැහැ. පැහැදිලිද? එහෙනම් අන්නේ ගති ටික තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මේ ගති ටික තමයි මම පෙන්නුවා. පැහැදිලිද? එහෙනම් මේ ඕන දැන් හැම ගතියක්ම අපි පෙන්නුවා. දැන් බලමු හදේ වස්තුව තියෙන්නේ කොහෙද කියලා. මේ තියෙන්නේ මෙන්න හෘදේ වස්තුව. මේ තියෙන්නේ නේද? මේක තාම තියෙනවද පරිස්සම් වෙලා? නැත්තම් මෙයා බ්ලොක් කරන්ද තියෙන්නේ? නේද? මේවට කබාර දාලා මොනවද? කොයිල් දාලා තියෙන්නේ. කොයිල් එක නැත්තම් හරියන්නේ නැහනේ. දැන් කොයිල් දාන මේක අස්සටනේ. මේ හරි. දැන් මොකද්ද මේ හදේ වස්තු ඇසුරු කරගෙන මොකද්ද තියෙන්නේ? හදේ වස්තුවේ ලේ දහතු ඇසුරු කරගෙන තියෙන මොකද්ද? වස්තු වස්තු රූපේ නැත්තම් වස්තු ප්‍රසාදයේ කීත හැකි. නේද? ඒක තියෙන්නේ කොහෙද? හදේ කෝෂුවේ කෝෂේ ලේ දහතු ඇසුරු කරගෙන පැතර පවතින්නේ. දැන් එහෙනම් ප්‍රසාද හයම තියෙන තැන දන්නවද? ආන්න ඔන්නෝම තමයි මං කිව්වේ ඒකයි මට විනාඩි 10ක් දෙන්න කියලා. ඔන්න දැන් හරි. එහෙනම් දැන් අද පන්තිය මෙතනින් අවසන් කරනවා. හවස පන්තියත් අද ඔව් අපි නෑ මගේ මේ තාම මේ මට මහන්සිය තාම තියෙනවා. තාම ඉවර නෑ මේක. හරි නේද? හොඳයි. එහෙනම් හොඳයි. එහෙනම් පන්තිය අවසන්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.